සමන්තාචක්හවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තුසග්හමොක්කදං දම්මස් සවන කාලු අයං බදංතා දම්මසවෙනෙ කාලෝ අයං භදංතා දම්මසවෙනෙ කාලෝ අයං භදංතා නමුතස්සෙ භගවෙතෝ අරෙහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ අරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස චත්තාරෝමි භික්හවී පුග්ගලා ප්ඥාඋද්ධයා සංවත්තන්ති කතමේ චත්තාරු සපපුරිස සංසේවෝ සද්ධම්ම සවනංයෝ නිසෝමනසිකාරු දම්මානුදම්ම පටි පදාති බෞද්ධයන් හැටියට පුරුදු කරන්න ටෝනි මේ ලැබිච්ච ජීවිතය සුවපත් කරගන්නට. එ සුවපත් කරගන්නට උන්වහන්සේ දේශනා කළ තියෙන ධර්ම දේශනාතර අද පං්ඥා ුද්ධි කියන සූත්‍ර දේශනාව අරමුණු කරගත්තා. ඒ දේශනාවේ තියෙන්නේ යම්බිසිකෙනෙක් මේ ජීවිතය තුළ ධර්ම කරුණු හතරක් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරනවානම් එයාට මේ ජීවිතයේ සැනැසීම ළගා කරගන්නඩ පුළුවන්කය. ඒවගේ ම අපි බලාපොරොත්වයෙන අවබෝධක් ජානයන් වලට පත්වෙන්ඩ පුළුවන්කය. බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරපු කාලයපින් නතුනිි එක මිලමුදල් තියන තරුණේ කිහිටියා ඒ තරුණයා මධ්‍යම වයිස්සට ආවට පසේ යාට හිතුන ජීවිතයට සතුට සැනසීම ඇතිකර ගණඩ මොනොහරි ධර්මයෙන් පැත්තෙන් අහ ගණ්ඩ දෙයක් තියනවති කියලා හිතලා ළඟ පන්සලක් තිබුණ ඒ පන්සෙලේ තමන් දන්න හාමුදුරුවක් ළඟට ගිහින්. ඇහවා හාමුදුන්නේ මේ මට දැම් මේ තියෙන සැපසම්පත්විඳලා එය තුළ මට සැනසීමක් නෑ. මට දැම් මේ ධර්මය තුළින් මීට වඩා සැනසීමක් ගණ්ඩ ක්‍රමයක් පැහැදිරිි කරන්නකි. ඉඩ පස්සේ ඒ හාමුදුරුව මේ සිට පුත්‍රයායටට කියන ඔබහෙනං වෙනදට වඩා යුත්තුකාන් කරන්න. දානය ආදී දේවල් පුරුදු කර. ඒවගේ මේ පන්සිල් වගේ දේවල් පුළුවන් තැනකින් පටන්ගණ්ඩ. විශේෂ දවස් තමන්ගේ ජීවිතය ආගමික වතාවත්තුලට වෙන් කරන්න. මේ ආදී වසයෙන් අනුශසනා කර. ඉතිං ටික කාලයක් මේ සිටි පුත්‍රය යවා හගෙන ගිහින් පුරුදු කරා. නමුත් කාලයක් ගයාට පසෙේ සිට පුත්‍රයායට තේරුණනා. එතනෙන් මීටත් වඩා දෙයක් තියෙනවාදකල් හොයාගන්න. ඉට පස්සේ නැවත හාදුරල් ලමු නඟට ගිහි අහනවා මොක ස්වාමිනි වෙනසක් තියනද මීට වඩා දෙයක් තියෙනවාද මට ඇති කර ගඩිකින්. ඉට පසකවා හනම් ඔබදැන් හැම දෙයක්ම සම්පූර්ණයනි ඔබ හෙනං පැවිදිවෙන්ඩ කැමදිදික ලැව. ඊට පස්කවා අනේ ස්වාමිණි මම කැමතිීගෙන් ඉට පසෙකු මරයේ පන්සලේ පැවිදුුණා ද මහන වන දායිඳලා මේ පන්සිර හිටිය ලොකො හඳදුරුව දේශනා කරන්නම ගැඹුරු දේශන. තේරේනෙ නෑ. දෙැ අපිඋ සහලට සාදුකරව න ඇත්තටම නවන නද තේරුන්නේෙ නැත්ත අපි සාදුකෙන ඉති ඒ මෙහමතමයි අපි එවට සම්බන්ධ වෙන මේ හාඳදුරටත් ඒ පැහැදිි කරන ධර්මය තේරුන්න. ඉතින් කලකිරිල තයි හිට ගිහිගෙදර හිටිය නම් හොදයි කියෙන අදහසෙන් හිටිය. කොහට මේ අනිත් හාදුල දැන ගත්තා දානයවල දන්නෙත් නෑ දැන් ඔහේ ඉන්නවා කලකිරිලා. පමවා පසෙක් ම සතුටින් පැවදුුණේ නමුත්. මට මේ කිසිම දෙයක් තේරෙනෑ වැටහෙනෑ. ඉති මට දැන් හිතලතිී නැවත මොකද මේ කරගත්ත දේ කියලා හිතමින් ඉන්න කියලා අර හාමුදුලට අනිකුත් හාදුලට සීපත් කර. එහෙම් අපි මේක උත්තරයක් ගන්න බුදුන් වහන්සේ ළඟට යන් කියලා අඩගහන ගියා. අඩගහන ගිහාට පස්සේ. බුදුරජාණන් වහන්සේ බිමසනවා ඒ භික්‍ෂූන් වහන්සේගේ මොකද්ද කාරණාවක කියල්. ඉට පස්ස කියෙන මෙ දෙයක් වුණේ සතුටින් පැවිදුනේ මේ හාමුදුරල්ලා කියන කිසි දෙම් මට වැටහෙන්නේ. දී ස්වාමිණ මට මේ ගැන කලකිරීමත් තියෙනවාගේේ. ඉට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරා ඔබ කලබල වෙන්ඩිපා මම ඔබට සරලම දේශනාවත් දේශනා කරෝ. එම ධර්ම කාරණාවක් දේශනා කර. ඔබ කැමැති දේක පුරුදු කරන්නකි. අනේ ස්වාමිනිි කොච්චර හොඳයිද කියලා ද මේ අර ස්වාමින්වාස සතුටුණා ඊට පසෙකි නො එහෙනම් ඔබ වෙන කිසි දෙයක් ගැන හිතන්ඩෙපා. මේ තමන්ගේ සිත දිහා දකින්ට හිත වැඩකරන විදිහ දකිින්ට කියන කාරණාව දේශනා කර. ටික දවසගියයාට පස පින්නතුනිි හිත දැකලා හිත වැඩ කරන විදිහ දැකලා අවබෝධයට පත් වෙලා මේ හාමුදුරන් වහන්සේ අවබෝධයට පත්වනයිගැන් අරහත්ඵලය අවබෝධයට පත්වුණ. දැන් බලන්ඩ දැන් අපේ හිත ගත්තාම ධර්මය කෙල ගැන හිත හදාගන්නෙක්. අපි හිත කියල කිව්වට මුලින් අපි තේරුම්ගන්්ඩෝනි එකම හිතක් නෙවෙේ තියෙන්. අපිට පේෙන් එක හිතත්තියවාකය. හැබැයි අපේ ස්වභහවේ තමයි හැම මොහොතක් මොහොතක් පාසම අපේ හිතට අලුත් හිතක් එෙනවා. හිතක් ඇවිල්ල අතීතයේ අපි කරපු හොඳ නර කොක්කම මේ වර්තමාන හිතර සම්බන්ධ වෙලා අලුත් හිත නැති වෙලා නැවත ඇයමත් සිතක් කටගන්න. එහෙම තමයි මේ හිතේ ස්ොභභ. ද හිත බලන්ඩ ගණ්ඩුවල අපි කොච්චර අරමුණ ගන්න ොන ඉතරමුණේ. ද මෙතැනුුණත් පන්සට ආපවෙලාය හරි සැනැසීමත්තියෙන් දැතිනිනි. ඊට පස්සේ ටිකක්වල ඇනුටඒ ස්ොභාාවෙන. ද මෙතරනුුණත් මේ බණහන වෙලා මුලින් හොඳට ඉඳගත්. ද ධර්මදශනා භාගයක් විතරන්නුට බලන්ඩු හිතකොහ තිෙන ෙ. හිත අරමුණු ගන්නවා ගෙවල් දරල් මතක්කන පුළන් දවල් කෑමෙක හරි ගෙත්න අදමනවා දෙවත් දන්නන්නේෙනෑ. දවල්ට එහෙම කියල එකේ කරමුණු වෙන්නඩ පුළුව. හෙට තියන දෙවල් සමහර විට බන හොදයින අර හිත සමාධිගතරු නිින්දයරුණු නි නේද. සමට එහම රෑට පේන හිනත් පේඩ පුලුවන්. මේ ඔක්කොම කරන්න කවුද අපේ හිත තමයි. හිත ඇයිඒ එකම හිතක් නැති නිසා. එකම හිතත් තිරෙනම් අපිට පුළුවන්ග මේක අපිට ඕනු විදිහයට තබාගන්න. අපේ සරීරත් අපිට පේනවා එකම සරීරයක්ය. ඒ සරීරයත් මුොහොත්තවල් දාහතක් ඇතුළද. හටගෙන විනාසයනවා. අපිට පේ ැයිට පස අලුත් සරීරයක් තමයින්. ඒ සියවුම් විදිහයට පේ දැ එතකට බල දැන් අපි කොච්ච හාර පානගන්න. යාහා පපනලින් හෙනම් වෙනස් වන්නත අපි මෙහම ඉඳගින් ටත් බෑ දි කොච්චර හාල්ෙම ටොන් ගණන් කාලතිනි නෙද වැඩිපුර අපි පරි්පුුණේ කන්න හමගෙනා වගේ ඉති ඒවට වඋනත් අපේ සරීරයේ ගොඩනැගුවට ඒ සරීරය හටගෙන වෙනස් වෙනවා. එතකොට මුලින්ම මේ ස්වභාවේ තේරුම්ගන් එතකොට එකම හිතක් නැති නිසා මේ හිත කියන එක පුරුදු කරන්න ඕන කිය. දැන් අපේ හිතේ මේ තියෙන් අභාවිත හිතක් කියර කිය. හැම වෙලේම අරමුණු ගන්නවා. හිත කලබලයි. අපි ඉප දෙනකොටම පින්නතුනි අපි හොඳ වගේම නරකටිකක් ගෙන.ඒට කෙනක් කුසල් අකුසල් කියය. ඒවා හිත ඇතුලේ තියන අපිට පේන. හොඳ දේවල් එක්ක ඉන්නකොට හොඳ කුස්සල පැත්ත තමයි මතුවෙන්. මේවාගේ වෙලාවක ගොඩත්දුරට හිත සාමකාම. හැබැ මේ දේශනාව විවරුණාට පස්සේ. ගතොට යනකොට ගෙදරදුරහි වැඩපල කරනකොට මෙහෙම තියෙනව තැන්පත්ති. හරි වචන කතාගෙන එන්ඩ කන්්ඩ හෙම කියලා කිය නද නෑනේ හැමවෙලේ හෙම නෑ ඒ තමයි අර හිත ස්ොභහාවේ තමයි අර කලබල වෙලාවට අපි සසරින් ගෙනල්ල තියෙන අර වැහිල තියෙන අකුසල් පැත්ත මතු වෙන. දැන් පොඩි පොඩි දේවල්ලවට කලබල වෙන්නේ නිසා. දැන් අපි මනුස්ස ජීවිතයක් ලබන්ට පින් කරලා තියෙන්ඩු හැබැයි පෙර ඊට ඉස්සර භවයංගුල ගෙනාපුුවත් ඊලං ආසන්න භවය තිබිලා තියෙන. ඒ ඔක්කොම හිත ඇතුළ තියෙන. දැන් අපි ඒ හොඳ වගේම නරක ඇතුළ තියෙන ඒක විටිංයට මතුවන්න ද මෙතැනු නම් මේ බනාහන පින්නතු මේ ධර්ම ශලාව බිම ඉඳගෙන බනහවට මෙතන කොච්චර ඇති දිව ලොකින් වයි සමහර පාසල මුලල් එෙ දක් ලුකේ ත්ති නේ පොඩ. දිව ලෝකෙන් ඔගේ ආවා බ්‍රහ්ම ලෝකෙන් ආපුව ඇති. හොඳ මනුස්ස තලයන්ගොලේද ලාප ඇත්. ඊට වඩ අඩු තලයන් වොල ඉඳලා ආපය ඇති. ඒක තමයි ස්වභහ හොඳ හොඳපිට මොනගැනවා ෑන හොඳ උුසස් තලවොලින්ද ලාවාකිලකයි. සමහරයි නිතරම ය හැමවිලේම ගැටලු ප්‍රශ්නනාාව විස දෙන්න නඇත්තා බලන්ඩෝනනි කො හොඳ තැන්ගොල ද ලා හෙමකිල තන්ඩුනේව කියන්න න්ඩ පටව වන ප්‍ර්නයක්ක කිය. ට ර න්ඩ වෙදන්න න එති එහෙම කියැන්ප නමුත් එහම ස්ොභාවයක් තියන. එතවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අපේ හිත මතු කරගන්න. එකැන් අපේ හිත අභාවිත හිතක් කියල කියා. ඒ අභාවිත හිත කලබල හිත දැ බලන් අපි කොච්චල කේන්තිගන්නවත් මෙතන න්නයි මුුණුවල් දැක්කම නගහම පේෙන ඔයි සමහරයි හරි කේන්තියගෙන් මුුණුවල් හම සිින්ඩර වගේ අපි මුකුත් කිව්වාගේ. එහෙම ස්වභාවයක් තිය කලබලන දුකහිතනවා දරාගණ්ඩබෑ. කවුරුත් නෙවේ කරන්න අපි නවේ කරන්න. මේ ඔක්කොම කරන්නේ අපේ මනස. එහෙම වෙන්නේ අපේ හිත අභාවිත හිතක් නිසා. එය අභාවිත හිත භාවිත හිතක්. එහෙමනත්ත අපිට ඕන විදියට. මේ හිත හදාගන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ සඳහා ධර්මකරුණු හතරක් අපේ ජීවිතය තුළ පුරුදු කරඩ. පලවෙනි කාරණාව තමයි සපපුරෂ සංසයෝ කියන ධර්මකාරණා. පනතු අපි ගත්තහම මේ සපපුරුස සංසේවෝ කෙලකයන්නේ මුලින්ම අපේ හිත හරීම කල්්‍යානමිත්‍ර යහපත් හිතාමත්ම සුවපත් හිතක් බවට පත්කරගන්න එක තමයි මුලින්ම සපපුරු සංසේවෝ කෙලකය සත්පුරු සංසේවෝ කෙලකයන් අපේ හිත කල්්‍යාන මිත්‍ර හිතක් බවට පත්කරගන්න. දැන් හොඳම ධර්ම කතතාාවත් තියන එක ඉතා වැද ගත්වයන අපි හැඳ දෙෙනනාටම බුදුරජාණන් වහන්සේ සැවත්නෝට වැඩඉන්නකොට චූල ගෝසිංහ කියලා කැලයක් තිබුණ. මේ කැලය දුර ප්‍රදේශක පිහිටල තිබුණ ගමකටට කැලයිදල කිලෝමීට විිස්්සක් විතර තිීනවා කිය. එතකොට දැම් මේ කැලේ වැඩවාසය කට හාම්මුදුල තුන්නවා. ආන මේ නන්ද බගුකින් බිලකිල්. මෙන්න මේ හාම්දුල්ලා ුදුන්හසේ වසක් මෙය ලෝකයේ බලනකොට පෙෙනුණමේ වනාන්තරේක හාමුදුල හරීම සතු ටිගින්න. එකනේ පිණ්ඩ පාතෙත් තෙනවා කියෙන දවස් තුනහත්තරකට සරයා පහස්සුකක්නෑ ගල්ලේනකවගේ තනක ඉඳල තියෙන්නේ. ඉතින් කොහො මරි දැ බුදුන්වහන්සේක ස්වභාවය දැක්ක. බුදුන්වහසේ හේතුවත් දැක්ක. නමුත් ඒ උන්වහන්සේලාගේ වචනවොලින් මේක ගණන්ඩ ඒ ඉස්සානයට ගියා. කෞදගිය බුදුරජාණන් වහන්සේ. දැන් ගිහින් අහනවදැන් මේ අපහසුකම් මැද කිසි පහසු කොමක් නැතුව. කිසිම දෙයක් නැතුව දානෙත් දවස් දෙකතුන සරයක් පිණඩපාතයල වලදන්. ඉති මේ වනාන්තරේ කොහොමද ලස්සනට පසන්නව උබහන්සල වැඩඉන්න කිය. ඉට පස්ස කියන බුදුන් වහන්සේට ස්වාමීණී මෙත්තං අනෝකම්මම් පච්චුප පට්ටිතං ආවිචේව රහෝච. මෙත්තං වචිකම්මම් පච්චු පට්ටිතං ආවිචේවරහෝච. මෙත්තන් කායකම්මන් පච්චු පට්ටිතං ආවිචේව රහෝචි කියල බුදුරජාණන් වහන්සේරට ස්වාමීන් වහසෙලා දේශනා කරනවා. අනු රුද්ධ බගු කම්බිලකිෙන ස්වාමීන් වහන්සේ. මොකදද කියන් ස්වාමීණී අප තුන්නම ළඟ හිටියත් නැත. හැමවෙලේම අනිත් අයගේ අඩුපාඩුකං නෙමේ දකිින්. අනිත් කෙනෙක්ගේ අඩුපාඩුකං වැඩි පුර තිබ්බත් ඒ ගෙතිෙන් එක් හොඳ ගුණය තමයි අපි දකිල්. ඒ අපි හිතන නිසා තමයි අපිට කවදාක්ත් හිත අනිත් අය පිළිබඳව අහිතකට සිතක් ඇතිවෙන්නේ. ඉතිගෙනිසා අපි පුදවාකාර විදිහට සතුටිගින්නවකිෝ. එතවට දැන් ඒ විදිහයට අපි හිතන නිසා මේ අපි තුන්නම කව ළඟ නැතත් අපි තුන්නමම අනිත් අයට හරි ප්‍රියමනාප පසන්න ඉතාමත්ම යහපත්වච්චනවලින් තමයි ආමත්‍රණය කරන්නකි. හිට පසිගෙනවා ඒ වගේම ස්වාමීනි. අපි හැම දෙනාම ඉතාමත්ම අරථවත්ව. අපේ වැඩකටයිුතු එහෙම බේදයකින් තොරව මේ කුටිවල තියෙන වැඩකටයුතු කරමින් අපි ජීවත්වෙනවා. ඒ නිසා තමයි අපි මේ විදිහට සතුටින් සැහැල්ලුවෙන් හරි ප්‍රබෝධමත්ව වැඩඉන්න කියෙන කාරණාව බුදුරජාණන් වහන්සේට සිහිපත් කරන්ටයද. බලන්නට පින්න තුනනි දැන් වෙන කිසිම දෙයක් නෙවිනි අර මුලින්ම අර හාමුදුල පුරුදු කලතින තමන්ගේ හිත තුළ කරුණාව මෛත්‍රයාදී සිතුවිල්. අපේ හිතේ ස්වභාවේ තමයි මේ මොහොත තුළ අපි යෝනිසෝ මනසිකාරී හෙනත් අවබෝධක් අපි ඉන්ට හිත පුරුදු කරගන්නටන්. එක කියනවා ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතය සම්පජා කාරී හෝතිකය. ැ අපේ හිත අපිට ඕනි විදිහට යහපත් කර ගණට්‍රා මකදද කරන්න ඕනි මුලින් තමන් එදිනදා කරන හැම කටයුත්තකම සිත ඒ කටයුතුලටත් එක්ක සම්බන්ධ කරගෙන තමයි අපි ඒ කටයුතුවල නිරුතවෙන්නට. ඒකර න සබ්බත්තික කර්මයට හිත පුරුදු කරනවා. දැන් අපි භාවනාවගේ අපි පුරදුවෙලා තියන ඉඳගෙන පුරුදු කරණ එකක්න ඒ ඉන්ඳගෙන පුරදුරන භාවනාවට ෙන පාරිහාරික භහාවනාවගේ. භාවනාව කියල කියන්නේ හැම මොහෝතක් තුළම අපි පුරුදු කරන්න ඕනදය. භාාවේතිගෙන වචනමතේයනව තමා හිත හැදෙනවයිතෝට හිත දියුණුේනවා. අ සස්සර කුසලේ බලවත්්‍යෙනවා කියෙති. දැම් බලන්න මුලින්ම තමන්ගේ හිත කල්්‍යාන මිත්‍ර භහාවයට පත්කර ගන්ටරක් අපි හැම මොහෝතකම අවබෝධෙන්ම ඉන්නට ඕනි දැම් මෙතන වුුණත් ඔබ හැම දෙෙනම මේ ධර්ම දේශනාව සමක සම්බන්ධය. මෙතන මොකක්ද කරන්න. මේත් භහබනාවක් තමයි පුරුදු කර. හැබැයි හිත මේ දේශනාවත් එක්කම සම්බන්ධ කරගන්නට. එකේ කරමුණු එෙන්ඩ පුුව මදුරු කණ්ඩ පුලුවන් ධාඩි එඩ පුලුවන් කහින්ඩ පුළුවන් නින්ද යන්ඩ පුළුවන් පෝනව වදින්න පුුවන් දිවේ ලෝකින් කෝල් එඩ පුලුවන්. එක දේවල් එන්ඩ පුළුවන්. ඒවට අවධානය අපි යොමු කර ගණන්ට අවශය නෑ. අපි මේ මොහොත තුළ තමයි අරමුණින් ඉින්ට. ඒවගේම තමයි ගෙදරොද්දර කටයුතු වනක් සතුටින්ං. අපිට පුළුවන් අපි ආසාාවෙන් කරන්න පුුවන් දේවල් විතරයි කර්ඩ ගිය. එකන අපි දරුවන්ටු ගන්නනාවවෙෙන්න්න පුළුවන් රැකී රස්සා ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. හැබැ ඒ දේවලුනත් පින්නතුනි. අර බාහිර පරිසරේ කොහොමද මෙවක් වෙන්න කියන විදිහේ බලනෙවේ. තමන්ට පුළුවන් විදියට ඒ හැම දෙයක්ම සතුටින් කර. අම්ම කෙනෙක් කෑමටිකක් කිව්වත් හරි සතුටින් එක කරන්න පුළුවන්න්නම් එක හරි වටිනෝ. අම්මටත් තු දව් කරන්න ඕට. ලංකාව අම්මලනේ ංලා දේ අම්මල හැම යිනෝලනේ හැම දාම තම්බ්ඩ නි කොහත්යන් දන්න මංම මරාගෙන කාපල්ලා කියලා බයිනෝල් ලංකාවම්මල නෙවේය බංලදේශකට්ටි. ඉතින් මේ මෙහෙම නැතුව සතුටින් කරන්න පුළුවඩු තාත්ත කෙනෙක් වනත් එහෙම මේ සමාජය තුළ අපේ මනසවල් කලබලයි තමයි. අපි පන්සලොල එඉන්න කොඩ දාක පින තුම් කොච්චර පිස්සමගන්නවා. ඉතින් අපි වනත් ඒවට හරි සතුටින් මුහුණ දෙන්නු. ගේී සති අම කනෙ කෝල් කර රෑ දෙකයි කාලායි. හාන්දුනේ කටින් හඳුකරන්න වහම අපා යනෝද කිලව. මං උඩකීන් හැරුණ එලි වෙනකන් ඉද කියියත්න. ඉති ඒගේ අකර ැබ හැඟලට අපිත් පත්තෙරවා. ම ති අපි හරි අවබෝධයකින්න කලබල කර ගන්නඩෝදනෑ. මාසකට ුතුරදී ඒත්හෙමයි තුනයි කාලාය වෙලාම දානකෙටි කියා ඒ අම්ම ඇතමයි කෝල කර හදදුන ම තයි ට් සිටිටකින් තෝර මාු ගැනුල කටලට බද මදක් හන්දුරු වලදන රහහිදමං බැදපුවාගවලවූ. මංකවා රහයි තවම කටේ රහතිනවාගල මං නිදාගත්ත නින්ද කියෙත්න. ඒවගේ සවභභාවයන් තියනවා. ඉතින් ඒවට අපි කලබලවෙන්ට හොඳනෑ. මොකද අපි පුළුවන්තරා හිත පුරුදු කරන්නට උදේ පාන්දරකුණන් අවදි වෙනකොට හරි සැහැල්ුවෙන් සතුටින් අවදිවෙන්නට. දැන්ඔයි සහරතැෑන් වොල හෙමර මේ. සිංහගේ නම විතරයින කියන්නේ කියල කිය සත්තුවත්ේ සිංහගේ නම කියන්නතුව අනිත් සත්තුන්ගේ නංකිල තමල උදේට ආමන්ත්‍රීන කරනවා කරෙක්. ලංකායම්ම ලනෙවි බූරවා ගොනා නැගිට පා ඒගේ ඉහමනැතුව අ හරි විදිහට ඒ හිත පුරුදු කරගත්ම එක පුරද්ධද බවට පත්වෙනවා. අපිට පුළුවන් කැමැති දේවල් විතරයි කරන්නට කැමති දේවල් කැනෙ මේ හැමතියම් කැමත්තිය කරන ටඒ හරිය දරුව අ නිතය පන්තියවනවා කළ අපි දරුවත් පන්තිම යමන්නට ඔන්න අමාරුණ. ද හො පරිසර තිරුණන දැ මෙතන වැඩි හිටන්න මව් දෙමවපය වුුණත් ඒ කාලේ මේ තරම් තරග ඇත්තිබෙනයි හැබැ කොච්චරවබ එක ලුන්ගේ ඒ ඥානයේ දියුණු වනත් ඒ තත්ත්වං වලට පත් වුණා එතකොට සතුටින් සහැල්ලුවෙන් කරන්න නැත්තන් අපි දන්නමෙනතු අපේ හිත ලෙඩවෙන. ලෙඩවෙනවා කියලකන් අපිට කිසි සතුටක් නෑ එපාවෙලයින්නේ සමාරාකන මනුස බැඳගතවට ොදැ කෙල්ලි ගඩට පැන්නන එහෙම කියන මට එපාවෙලෙන්නේ අන්ඩ හිතන සමහරයි මහන වටත්තිේ නබිත් ඇයි නොවන මට බයි නොහන්දුරු එන්න ඒවාගේ දේවල් පොඩි පොඩි දෙයෝ. ඉති එනිසා එහෙම කලකිරෙන් නැතුව පුළුවන් තරා මොකද බුදුන් වහන්සේ දේශනා කළ නෑ මේ ඔක්කොම අතහැලා වනගතවෙන්නගේ. ඉන්දාව වත් බුදුන් වහන්සේ වැඩ හිටිය කාලෙුුණත් ගෙවල් දරවල් වල ඉඳගෙන තමයි ගොඩක්කාය අවබෝධක්යට පත්තුලි නැයි සැත්නුවර ඉඳලතින කෝටි තක් විදර ජනගාන. කෝටි හතෙන් කෝටි පහක්ම මඟපල අවබෝධයන් වලට පත්වෙලා තිනම ඉදින දදාම් කොහොමද. ඒ සබ්බත්තික කරමයට භහාවන පුරුදු කර ප නිසා. ඒගොල ධර්මය කියලා ගැඹුරු දේවල් දන්නේ නෑ. හැබැයි තමන්ගේ හටයිතු හරි සැහැල්ලුවෙන් සතුටින් කරනන ඒක භහාවනාවක් බවට පත්ත. දැන් අපි ල් ගාතා හරිම් ඒ ධර්මකාණ හරි මුකක්ම දන්න කියන්නකු. හැබ අපි මල්ටිකක් පූජා කරන්න උඩාත්. එ මල්ටික ගරන්නල පැන් වක් කරලා? හරි සද්ධහාවෙන් සතුටින් වන්දනා කරනන ඒ තුළින් පුදුමාකාර සතුටක් ඒ භහාවනාවක් බවට පත්ව. එකන අපිහිතානි වොනිේ ධර්මය දැනගණඩ මොනිකිල් ඇත්තරම දැනගන්න එක හොඳයි. දැනගෙන එක පුරදු කරගත් තහම ඒ සැසීම ලැබෙනවා. හැබැයි අපි මේ අපි කරන්ඩ පුළුවන් දෙේවල්ටිකත් තිෙන අපි කරන. ඒවා හරි සතුටින් සද්ධාවෙන් කරන. දැම් මෙතර වුණත් මේ පන්සල කොච්චර ලස්සන්ට අපේ. දදු හද නො පොිහ දුු මැකතුවෙලා කොච්ට ලසන තියනන්න නොත්. එතොර මේ පින්නතු වුණත් මේ පන්සල් වලටත් ඇවිල්ල ඒ බෝධිය චෛතිරාජාණන් වහන්සේ විහාරය වගේ තැන්වලට ආසනය මතල් ඒ පිළිවලට තියන ක්‍රමය තියනවා. ඒ ඒ හම හරි පිළිවලට තියන මල්ලුනත් ඒ පූජාකරය තියන තැන්වල පහන්ගහම පත්තු ගන්න තැන තියනො. ඉතින් එහෙම කරන්න දැන් සමහරය සද්දහ වැඩිනාම බදු වහසේ ලළඟම වා තැන්පත් කලය පන්සේම හත පරක් තර තිර නිල තින. එකන පහන මේ බුදුන් වහන්සේ මේ දුරින් තියන් හොඳර ලංකල තියන්ටඕනනි කලා තිර ගිනිගන්න බලපුවා. සද්දාහ වැටිකමටක් මර උපසකගමල කිරිබත්වයම මදැරතින කට අ තුල්ලය. බුදුහාදුරින් ප්ලාස්ට්‍ර දාලව. මංහා හයහත් පාරකයින් කල තිය අහ ොමකලා තින් බුදුහන්ට වලදන්නත් තමාරුව ති මංගේහෙමටය අඇතුල්ලවා කියලා ඒම කිය. ඒ හෙම ැතිවරක ඒ සද්ධාවෙන් අවශ්‍යී විදියට කරන්නටට පහම්පත්තු කරනක් ගිලම්පස වුණනත් ඒවා පූජා කල රුණාට පස්සේ සෝදාලා පිරිසුතු කරල යනයේ හැමකම්ම භාවනාවත් තම. එතවටත් අපි හිතානි නම මේ අමේ ඉඳගෙනම ඇස් දෙක පියයාාගෙනම අරමුණක් කමටහනක් කරනකක් මන දැන් දරුවන්ට භාවනාව ගන්නනෙකුම්. හිත පුරුදු කරන්නකොම්. ඒ දරුවන්ගේ වැඩ කටයුතු බැරිකාලෙ කරල දෙන්නට පුළුවන් කාලේ ගොන්ට කරන්න උදව කරන්න දැම් තන ැ. හිප දෙනෙක්න්න පුලුවන්ගේ ොඩක්කිින් ද මේේකල්ල මහිතන උදේ පාන්දර නැගටින ඇති දක ලුබ යිටන උදම නැගටින්න උදේ නැගල සතුටන්නේ නැගටින් ඇ මට ස්කෝල අන්ඩ බෑ නිදාගන්ඩ ඕනි කෙල ෑගහන්න ඇනන අයිගොල්ලො හෙම කරන්න ඉතින්ඔ සමහර ලමයි මේ නිදාගන්න එක තනක උදේ බලපොම ඇදෑඇතුි ඇඳ උඩේ නිදාගන්නක්. ඉතින් කලබලට සහර එක මේේ අදාන මේේසක නෑැකිල කෑග හර එහෙම ඇද ඇතිල්ලි. මේ මකුත් හදන්නවත් නැතුව අ පොල්කඩන්න වලලුවාගේ තැන් තැන්වොල දාලා තමයි දවා නිස්කෝල්. උදේ පාන්දර කෑගහනම් මේ පෑන නෑ පැන්සලනෑ සපත් උදේ නෑ මට මේ මගේ බ්‍රස්්ටික මේ අක්ක අදත්මදින මගේ බ්‍රස්්කෙන් කියලා. ඉතින් එහෙමතින. ඉති ඇයිහෙමවෙන්න අර රෑට නිදාගන්නකොට ඒවා තම තමන්ගේ වදේවල් තියාගන්නට ොඩුවෙන්කල් නවගොල ස්කෝලයන කොට ඔගොල්න්ගේවා උදේ ස්කෝලයන්ය කන මේේ හදාගන්න. ෑ නිදාගන්ඩිස දාගන්න පොත්්ටි පැත්තක තියාග්ඩුවන්. සපත්තු දෙක පිළිවට තියාගන්නු කෑම බොක්ෂකත් තිරනේ ඒ ඔක්කොම ඇරගෙනවා තියල තමයි නිදාගණ්ඩු. එතකට තමයි ඔගොලට උදේ පාන්දර කම්මලි නැව නැගට ඉන්න පුලන්. එතොට ඒ විදිහට උගන්න එක භාවනාව. දරුවන්ට සමාරයිා්ඩුව කෑගහනන ඩගෙනී කියගේ. ඇවිල පොත්්බෑකයෙන් විසික නොතැන්තන්ගොල ඇති ඒක හොඳනෑ. ොඩිකාලෙ භාාවනාාව කියල කියැන ඒගොල්ලන්ගේ වැඩටික ඒ ගල්ලොටම කරන්න පුදදු කරන්න. ආදරයට උපන්දිනයකට වගේ කමන්න කලාතුරගේ. එහමට තු න්දන්න මර ලන්දාරන්ටත් කවනනාහ මෙි නැත්තන් කන්නෑගකි නේ උපහස කරනවා. අම්මා කවන්ඩි කියල. එහෙම උපන්දිනයකට කලාතුරුවෙන් කමන්නේ. එහම පුරුදූනොත් අ එතකොට අර අපිට හොඳ පවුෂ්ෂත්වයකින් අඩු වනවා කියල. ද මන්දන්න සමහරන්න මේ හෙමර. ගෙදර ඔක්කෝම කරලා අම්මාතාතලා හම කල දුන්නට පසේ. ඉගොලො වැඩි හිටික ඇවුුණත් මන්දන්න කෙනෙක් ෙන මේ බල්බෙගම්මාරු කරන්න බෑයි දහ දෙනෙක් විතර පුටුවු අල්ලානින්ටන්. අනේ වැටේ වැටල් ගනිල්ලා කියල තමයි බල්බග මාරුගනන්න වලල එහම හොඳ නෑ දැම් ලන්නට ධර්මය කියර කියන්න මේ ප්‍රායෝගික භාවි. අපි මේ ගොඩා බෞද්ධ කියල හිටියට ප්‍රායිගෝ කරන්න ඇත්තා ඒ අවබෝධය ඇතිවෙන්නේ. දැම් බලන්නට ළමයි කම්මැලි. මයිට ොක් හට ප්‍රශ්න කහම දරාගණඩබ ඉවසීමක් නෑ. හැමවෙලම පෝන් නොල එහෙම ඉන්ට බලවා. ගේම් ගහණ්ඩ බලනවා. ඉතින් ඊළඟට ටීවේ කළඟට මේ එහෙම වෙනවා. ඉතින් එනිසා තේරෙන දරුවත් ඒවා තේරුම්ගණඩුන ග ගන්න කාල මෙ කරන්න හොඳනෑ. ඉති ඒවා කරගර හිටියොත් මේ දරුවන්ට වනත් මේ අනාගතයේ හොඳ කෙනෙක්ෙන්ඩ වෙන්නේ. ඉගෙන ගන්න කාලේ වැඩිපුර අවධනය කරන්නු දැන්ුුණත් කියන්නේ පෝනම හොඳම නෑැකිෙන විශේසම අවුරුදු දෙකක් විතර යන පොඩි ළමයිට මුකුත් පෙන්න්නන්්ඩපා කියෙන. ඊට පස්සෙ වුනත් හොඳ වැඩසටහනක් වගේත් තමයි පෙන් අන්ඩ කිරෙ. ඒක මනසට බලපානකිින් දැන් සහ අම්මල හැම කියන අනේ අප පොඩි එක්න හරි හොඳයි. මගේ වැඩ ටික කරගන්න පුළන් කොමදන්න ඔය YouTube යන අප්ලෝඩ් කරනවා එහෙම කියලා කියනවා ඉති තමයි දන්න ඇති නමුත් ඒක හොඳ නෑ කියන ඉති එහෙම වනහමඒවයින් ගලවගණඩ පැරියුණ ඒවා කමන්න ඔන්ලයින් පන්ති වලට හෙම වශ්‍යලට දෙන්න වැඩසටහනා කුණත් කමන්න ඒව දෙවල් පොදුතැන්වල තියන් දැන් අද බලන්න කොච්චර ගැටලු ප්‍රශ්න තින සමහරයට මානසික රෝග සහර ලමයි රෑඇතිස්ස ගේම් ගල පාසල් යන්න පාසල්ගියන් නින්දී සමහරයට ලෙඩ මනස ලෙඩ වෙන කියන ළමයි කියනදයන්න දංඟලනවා කලබලා එකට එකට කියනවා සමහර ඉන්න මේ පොඩි දෙයක් ඇත්තම් මේ තරජනය කරන මට්ටම ඉන්න ඉගන ජීවිතය ගැනවනත් මේ තක්සේරුවක් කරන තුොට අම්මල හැමටතිිය ාවවාන ඉති එනිසා මේ මේගේ දේවල් වනි දරුයින්ෙන්ට. මොකද ඔය කාලේ ඒවට යොමුුණ නොත් දන්නම නැතුව විනාස වෙනවා. එකට ඇබ්බැහි වෙන වැඩි හිටි කෙනෙක් වුනත් එහෙම තම එනිසා ඒ දේවල් අවශ්‍ය අපේ හොඳ පැත්තරීත නැතු ඒ පත්තර ඩිර න්න්නෙ හෙමුණම දන්නම නැතු එඩවෙනවා අධ්‍යාපනයක් පිහිටන්න අච්චරිත්වා බ්‍රහ්මචරයන් අලද්දා ඔග්බනය දැන ජින්න කොංචාවචායන් කීන මච්චේව පල්ලලේ. එතොර එතන කියන මකද කුඩාකාලේ අධ්‍යාපනය ඉට පස්සතමයි තරුණකාලයට උරුත්තියට යහපත්ව ජීවත්වෙන්ට පුළුවන ට පසතම මධ්‍ය වයිස වැඩිහිටිවිය යහපත්වෙන්. ඒක අපි තේරුම් ගන්නු. එනිසා දරුවන්ට බැරිම කාලෙේ. දන්නට නේ පුලුවන් කාලේ ඒ අයටටම කරන් ඉිඩදේ දව ජපානාව ටවල මත් හත් පාරක්විරග දින. මයිහරි ක්‍රාසිීලි කම්මැලිනෑ තමන්ගේ වැඩික ඔක්කොම කරගන්න. එකඒකව කරලදඩ ඔන්න. ඇදුුන්ටික හෝදාගන පොත් පපත්තිි හදාගන ෑම බෙදල පැත්තක මේස කරලලා තිනද ඒගොල තමයි බෙදාගඩ. අන්නඒක තමයි බහාවනාව කරකින් ලමයිට තියෙන භාවනා. ඉති ගෙනිසා පින්නතුන අර මේ විදිහට පොඩිකාලේදලම දරුවන්ගේ මනස වෙනස් කරගන්නඩ. වෙන දෙයක් නෙව. ල්ලකකාට කොචර සෙල්ලන්කරත් කගන්නය කියකි. ඒකත්තිතිරටයින්් කාල සරානා කනුව කරන්න දෙනෙ හොඳයි. නමුත් ඒක හානියක් වෙන්න. හැබැයි අරවගේ දේවල්ලට මනස යොමුණ ළමයි මනසලෙඩ වෙන. ඒ කිරනවල් එහෙම හොඳනෑ කියල්. ඉරව සමයි අරක් කලබල කාර කියන දේහනය කියල තුර ලමයිට දොස්කට වැඩන්න. අවරුදු දහනමයක් විතර යනකා ළමයිගේ මනස ඇැදෙන කියෙන විශේෂම අවුරුදු හයවිතරන අවුරුදු හයක් වෙනකොට සියට අනුවක් විතර මේ මනස ඇදෙනවා කිය. ඒ කාල තමයි ගොඩාක්ම ආදරය කරුණාව රැකවනේ ඔක්කොමත් එක්ක දරුව හරි විදිර හදාගඩු. එතකොට අපි හැම දෙෙනමත් එම ඒ විදිර හිත පුරුදු කරන්නට. හිත පුරුදු කරන ගොට පින්නතුන අපේ වච්චන හරි ප්‍රසන්න වෙනවා. අපි ප්‍රසන්නය බවට පත්ව. දැ බලට අපි මොක් හරි හිතේ දුකත්ති බොත් කොච්චරය අපේ සරයට බලපානු දැන් ඔයි ගොඩාක් ලෙඩවලට හිත බලපානකින් අපි හිතන්නේ පහිතන්න්නේ මක්ල් ෙක් ඇදනම් ෙහෙද ගන්නඩීත. හැබයි ගොඩක් ලෙඩ හැදෙනවා කියනේ මනසා අපිරි සිුදුනොත් තමයි ෙඩ හැදවාගල. එහම සවභතිනද මට වෛද්‍යවරෙක් මේ මෑතක කිවද වැඩිපුර ලෙඩ මානසිකහම ගැටලු ප්‍රශ්න වැඩීගෙන. ප්‍රශර්ය එහෙම කොලොස්ට්‍රෝල් සුගහෙම වැඩීලු. එඩොක්ටෙකවා මේ දඟකුළු අලුත් පැකේජෙකු තියනොවු එක ලඩ තුනම හදානකොත් සියට තිහයක් ිලාඩු කරනවල්. මලා නත් යන එකක් හදාරයන් එපා ඔලට තුනම හදානයන්ට සීට තිෙක ඩිස්කව්ඩියක් කම් වෙනවා එතකොට ඒකොල්ල කියන්නේ අර හිතේ සවභහවෙ හිත හැමවිලේම දුකෙන් ඉන්නවනම් දැ මොකද අපි දැන් අතීතේ දෙයක් ගැන දුක්වෙලා තියෙන වැඩේමත් ඒක වෙලා ඉවරයි හැබැයි ඒ අඩුපාඩුකං හදාගෙන එක ඒ තේරුම්ගණ්ඩාය එකෙන් වෙනස් වෙනවාගේ හැබැ හිත බලන්ඩ කොච්චරත ත අරමුණුගන්න ඒ හිත පුරුදු කරන්න එහෙම නැතිවෙන්. අනාගතක අවෝදධ අත් යන මේ මොහත තමයි ජවතවන මේ ොහොතතු මේ මහ අපි දන්නවාද ලාග මහොතමක්වවෙතික දැ අපි මේ බණහන පෝර්ණන්නේ මොක්කල අපි දන්නන හදිසි මේ දැ කැල්ලි ගග හරි ගල්නොත් දන්නෙ. බයිවෙන්ඩපාකවාම මොකක් වෙනද කියලා දන්න ඒක තමයි ස්වභාව අන්න එලිසා තමයි අර මේ මොහොත හොඳට සහැල්ලුවෙන් සතුටිගින්. එතොට ලෙඩ පවා අඩුවෙන. එත වචන එතවොට අපි ප්‍රසන්න කෙනෙක් බවට පත්වවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අපේ ගුණුවත්කම් කියන්න මෝන එක පේනවා කියෙන අනිත්තයට දැනවාකින්. ඒ ඇතුළ නිවෙනකොට. දැ අපි ජීවිතය බලටුවෝද තමන්ගේ දරුව කරපු හොඳ දේවා. ඒ යුතුකන් ගැන සතුටුෙන්ඩ බැත් සමාජින් අනිත් අවෙනි මේ අපි ආගම දහමවිෙනෙන් කරපු දේවා. ඉති ඒව තමයි සතුටුෙන්ඩු. පැනනිකා ඒවා පින් පොත හැ ලි. හැම ගොඩක් උපස්ගමට පෝන හෙමත්තිනවා නේ ඒකෆෝන් එකීම ලියාගණ්ඩත් පුලනේ ඔ සමර උපාස්ගමල පන්සලලෙන් සිල්ල හමරම් සෙල්පි ගහලදානස් පෙස්බුක් සයා කරනවා. එ සන් දන්න උපාසගම්මට අත් ස්මර්ට් ෝොන්තිනවාගේ. ඒකාල පිම්පොත් අද තාක්ෂණය කැටියට එක භාවිතා කරම්පුල එක වරදක් නෑ ඉති කොහොමරි අර ඒ වගේ දේවල් අපි සතුටුවෙන් උදේ පාන්ද්‍රක ගෙදරක දුකෙන් ඇැග්‍රීන් එ තුරින් නගරි කවුරුහරි හිත රිදධන විදිට හැරුණනත්තඒක උක්කොට බලපනො ධර්මය කියන මේ ව පින් නතු. වෙන දෙයන්නේ එතකොට බුදුන් වහසේ දේශනාගන ඇතුළ නිවෙනකොට අපේ වච්චන පවා පිරිසිදුවෙන්න පටන්ග. වච්චන පිරිසිුදු වනොට අප ක්‍රියාවන් කවදාකත් අහිතකර ක්‍රියාවන් වෙන්න. දැ බුදුරජාණන් වහන්සේ ළඟට ගොඩක් හයාවන උුණහසේ ලඟට එනකොට මුලින්ම බුදුන් වහසේ පුබ් හාසසි ල්ළඟට පුබ්බ බාසි මුලින්ම සිනාසෙනවා කියෙන. අපි වගේ පේන්ඩන හිනාවෙන්නේ. ද තිස්තයත් කොද තිනොල්ලේ ද අපිටත්. දැ කියත් තියනොත් දැන්න ගන් කරන්නනගේ. දැන්ගණන් කරන්න එපා නිත අයත් නිකා ඉන්න උට බලන්ඩුකු නද තිස් දෙක කිය තිීනවාදකල ඉන් තිස්් දෙගත් තියන කොහමරි බුදුරජාණන් වහන්සේ සිනහස්සෙනකට පේනෑ කියන. මද සිහාහපපානයෙක් බුදුන් වහන්සේලාගේ හැටි දැම් බුදුන් වහන්සේ නමක් මේ. මේ ආපස්සට බලන්නේ නාගාව ලෝකනය කලක එකන මේ හස්තිෙක් බලනවගේ තමයි බලනවා කෙරක. එකන බෙල්ල කරවන්න සම්පුර්ා බෙල්ලයි ශීරය කර කල තමයි බලනනා කල. එහෙම ගුණ ටිකක් තිබුණා තිස් දෙකක් ඥාන හැත්තය තුනක් ජනහෙම විතර කල තිරනේ ජාන එතකොට දැන් බුදුන්හසේ මද සිහාාවක් පාල ඊට පස්සේ තමයි හරි ප්‍රසන්නව කතා කරනවාගේ. නත වච්චන කියල කියන හි හිතනය කියන්නමි වච්චනවලට හරී බලයත්තින. වච්චනයයක් ගියාට පස්සේකා අය ආපස්සරකගන්න අමාරුවන් ගිහිගීවර එනිසා අපේ හිත වච්චන හරියට හොඳට පුරුදු කරන්නට නොයි ලංකාවහම ගැවල්ල ලන පිටටම අම්මකු හම මොකද බෙරිහන් දෙන්නේ කියලා තමයි පටන්ගන්නවා කියන්න ලංකාව ගවල්ලන එතවට එහෙම නැතුව හරි ප්‍රසන්න චන කතාකරට පුරති ේෙන් න දම් ධර්මය නත් තින මේ හොඳ වචන කිය නේලා කන්න සුකා පේමනයා, හදියංගම පොහොර බහුජනකන්තා, බහුජන මනාපා තතාරූපින් වාචන් භාසිතාති. හොඳ ව් වචන මට සිලසු ප්‍රසන්න පියවනප වචන. හොඳ නැති වචන තිගත්තියෙනවා කවදාකත් කතාකට පාග. පළවිනික තමයි කවදාකවත් කියන වචන. අපි කියෙනනට කේන්තිකයාම් කවදාගච ඒ වචන හොඳ නෑල්. අපි වචනව ශබ්ද තිබට පිනතුන ඒක මනසට බලපානවා. එතොරේ මනස දුරුවෝල වෙනවා කිය. ඊළඟ තමයි මේ අනවශ්‍ය විහිලූහෙම ගෙවල්ල ඉන්නඇත්තකෙම කරන්ඩි පගේ අනවශ්‍ය වීල කේන්තිගස්සන. මාස්කෙ තර ඩ ද ආවායක මහත්තයක නොනකෙනකු මහත්්‍යලට නෝනාටික් මහතයි. ද මටහම වැදලා මේ හොඳ වහනකාවේ ඉඳගත්තා කාරෙක්. ගන්නොට මහත්තෙක හන්දුර අනපත්ත පාත්වන නොනැගට පසෙක්ව. අර නොලට හෙනයටටක ේන්දදිගිය මහිතන යුදධ පටගන්න දගී තිගේ අනවශී හිරවන්න්නේ ඒවගේ දේවල් කරන්න් එපාගෙන. ඒවගේම තම අධහහිරයට පත්වෙන වචචනය. අපි කවදාක්ත් යි තේරු අඩුව වච්චන කතාගන්න හොඳනය කියරෙන. දැන් සමාරාය කරන මොකක් හරි ප්‍රශ්නයක්කුුණමහරුමේ සෙනසුරා ලබල තින ළමට න කරන ළම හරි මෝඩයි. ගණඩපෑ සමාන පොඩියට හිනනාය නොනේ දේ තක්කන ඇති. එතට එහ වගේ වචන කියන්ඩි පාගෝ. දැ එහෙම දැමුව තිනා බුදුන් වහසේ දේශනා කළ තින සෝත්‍රය අරිිය පරේෂනකිල ඒ දේශනාව දේශනා කරන දරුවන්ට කවදාවත් ප්‍රසිද්ධිය අවාද කරණ්ඩි පාගෙනවා කට්ටි ඉන්න තැන. ඒ වගේම ඒත් මොකක් හරි අඩුපාඩුමක් වුනත් ඒ අඩුපාදු විතරයි පන්නාදෙන් ැන ොේ ැිකම ගෙදරකින්න ොට දුව කති කෝපයක් වැඩවාගැු ඒ කෝපය ගැන විතරයි කියන්න ඕන ඒ වෙලාවි පුතා මේක හොඳට පරිස්සංකර ග්ඩ ෝනි මේ විදිහයට කල්පනාවෙන් තියන්න එහෙම කියල ආදරයෙන් තමයි එකත් කියන්නික එහෙම නැතු අපි කේන්තියෙන් මේ ගෙදර තියෙන කෝපඔක්කොම කඩනවා කියලා බැනලනේ මේකා කියල හමත් බයිවට සමරයි තියන්ට දෙන්න ඇල හෙම බයින්්ඩපාක ඒ හොඳ නෑකිල ගේ තයි මෙ මෙත්ත චිත්තේෙන. කියනවට හැමවෙලේ මරයට අපිට මේ කේන්ති අවස්ථාවක කවදාකත් දරුවන්ට වුනත් තනිත්තායට වනත් අපි උපදේ දෙෙන්ෙ අන්ඩපාගෙන කේන්තින්න වෙලාව. මකද අපේ හිතේ ස්වභාවේ තමයි විනාඩි දෙකතුනක් යැනකං හිතට කේන්තියක්කාපුට ඒ විනාඩි දෙක තුන කර වැඩි වෙනවාගේ. විනාඩි තුනහත් තුනකින් පස්ය තමයි හිතේ කේන්තිය ටිට ඩුව නනාවා කියල කියෙනන සමස්තයක් පසෙන්ගත්. නිසා පුළුවන්තරන් හිත පාලනය කරන්න බෑන් අපි හිතනන මේ එකේ මොකක් හරි ඇතුළටනම් අපි පාලනය කරට උත්ස්සාගන්න එහෙම වෙන්න කවදාකෝ. බුදුන් වහසේ කියනන්නේ ඒ ොහොත මේ එක විස දැඟ දැ අපි කවරුහරි කලබලයෙන් කතා කරන්න එක ඔලුවට ගණ්ඩ එපා යාගේ හොඳ ටික විතරයි ගඩු. මොකද මනුස්සලෝකයේ අපි කොච්චර හොඳින් හිටියත් අටොලෝ දහමගල කත්යෙන ැ අපි කොච්චර හොඳර කතා කරන යිලාට දොස් කියන්නද අපි කොච්චට නරෝගීවත් ලෙඩ තියනෝ ඊලට සැප සම්පත අපි දැ කොවිඩ් හෙමවා පිහිත්වෙන නීමේ වයි කියල් ඉ අලාබ ට පසනේදන් එක කාලය බිත්තරයක් වත්න්නතු හිටයනනේ එම දේවල් වෙනවා ඇදී හැටි එකමක් කෙනෙක්කවද මාතස තුනොටුතුරුදී හාහදුන පුදුම සසලදුක සසදු කිය නිවටනේ එයම්ම කියෙන නිවනකිල හිතනේ උදුම සසරදුක් හදුර මාසක විතට ිතරයක් ඇයවනයකු මට හරිම කලකිරීමත් තිය පාවිල ඉන්න කියෙල ද සසරද කිය නිවට නේ අම්ම හිතන බිතරයක් කෑවන එක නැතිකත් මේ නිවන මගේ කතාව. ඉති මංකවන ඉදාව බිතර දැන් කඩවල්ලොට භාගෙනනනා පරනයවත් එක මල්ලන්න නවත් කියිය කරරි දෙන්න කිල් වෙන මොනවා කියන්න. ඉති එනිසා එහෙම ස්වභභාවයක් තියෙනවායි කියැනෙ අපි හැමවිලේම මේ සසර දුක කියන ඇත්තරම නිවන එතන නිවනට තමයි සසර දුක කියය. තෘෂ්නාාවෙන් මිදනවා කෙනෙක නිවන චතුරාටි සත්‍යය අවබෝධනවා කියන නිවන අවබෝධනා කියෙනෙ එකයි. මොකද හිතක ආයුකාලය මුලිම මං සිහිපත් කරවාගේ චිත්තක්ෂණය මේ මොහොතයි. ඉට පහස වෙන හිතක්කෙන්. අපිටක ගණන් කරන්න බැරි වේගෙන්ඉනවා. නිවන අවබෝධනවා කියන මකද මේ චිත්තක්ෂණයක් තුළ තමයි ඒක පහලේ. හො කෙනකට අවබෝධය ඇතිවට පුළුව. මේ වගේ ගුණධර්ම පූර්ණය කර ඉන්නකොට තින්නමං්්‍ය තරංඥාම පටිජක්ගය පණ්ඩිතෝකන විදියට මේ ජීවිතය තුළම තමයි අපේ කවබෝධ කරගන්නඩ. අපි හිතන්ඩුවන හැමවෙලේම බුද්ධ ශාසනය තුළම තයි මේ ජීවිතය තුළම තමයි. අවබෝධයට පත්තිෙනවා කියන අදහස් ඇති කරගන්නට. ඉති එනිසා පින්නතුළි මේ ඒක තමයි සසර දුක එහෙම කිය කියන්න. මේ අට ලෝදහම කියන එකතින් මේ ලෝකෙම තියනවා. ඉති ඒවට අපි කලබල වෙන්න හොඳන. කලබල වෙන්න හොඳනැතු. පුලුවන්තර අපි ඒවට මුහුණ දෙන්නට. ඉති එනිසා මේ ඒවා දැකලාපි පුළුවන්තරම් ප්‍රසන්න වචන කතා කරඩු. කවදාකත් කියන වච්චනය අනවස්්‍ය විිහිළු අර. අරවාගේ දේවල් කතා කරන්න හොඳන ළමයිට වනත් අරවිදිර කේන්තියක් කියන වෙලාවක උපදෙ දෙන්නව එපාගේ. ඉදොර කේන්ති වැඩියනවා. න තුක් න තම ේෙති අටුව ේෙති පාල රන්න බ. සමර ඉන්නවාන පාලනය කරනවාකි ඉන්නවා ඇතුළටරම්. ඒවා තමයි ඒෙ වෙලාට පිටවයි එකෙවල්ල ලොයි.ම පරිප්පු හොද්දිී ලේන්ටීංක් හම කේන්ති තමයියන් පොඩි පොඩි දේව ඇතුහම් ප්‍රශ්නය නේද ලංකායි ගවල් ලොල්න මක වන ටවල්ලල මෙසීනිිටිකක් දාගණඩ වැද ලුණු ඇටක් නෑගෙදෙන. එහම කිය ප්‍රශ්නය ඒව තමයි. මන්දන්න ආචලද දෙන්නෙක්කින නූර පලාා අනූගනද කොයිදවත. අ කිරි ද්දාානන වයිසරක එවදදාානන්නේ එදදා නවසි හැටගඩාගොල සමූපකාර චන්ද තිබිලති. ඒ චන්ද මේ දෙන්න හරීම හොඳ කල්්‍යයාන මිත්‍ර ඉහිලිෝ දෙෙන්නේ. කොහමරිතින් මේ සමුප පර චන්ද දාානෙල්ලා මේන්න පොඩි වචන හමාවක්ලාති. පොඩි අමනාාපකම. ඉතින් අමනාපය කොච්චලති කරන. අද ඒෙ දෙන්න මන මන හම්මුණනාම මූුණවල් දෙක සිලින්ද්‍ර දෙ එකක් වගෙන දික්වෙන මූුණ. කල්ලු වෙලා අ ගෑස් සිලින්ද්‍රතිය ඒ වගේ දික්වෙන. ඒ තරන් ඒ දෙන්න කේන්තිගී නර අරබානර මුල්ට අවස්සාාව. එකමකෙන මං ඉදිරිපිටම දරම සලා වැටුනව කිරිදස්සෙට් එක. ඒේන්තිර ආපුකේන්තිර විසි වෙලා ගිය මංකව ිරිදට්ටික වැටනු අම්ම කිය. ඊට පසේ තමයියම්මයි පැර්වේට්ටිකෙන් පෙන ඇමත් දාගත්. ඇම කන්ඩිස්සල් ලන්ඩුකට නේද. එතකොට එහෙම සවභාවයක් තියන ඇති අන්න එක ඒවා වැඩි වෙනවා පාල්ලය කරන්නබ පාලනය න. ඒවගේම එනිවා හිත්තට ගන්නතුවන්ට මයිටනේ පොඩි පොඩි දේල් ලනවා දැ අදන මේ පන්සටල මො හරිදයක් තින එක ඒ මහොත මයිකරන හාදර මිනාටි පහලව පරක්ුණ ක කියල තුන ඒ එක ඒ හොත විසදක නැත්තන් ෙදරකීම මතක්කන මේ කෝලන් කට බලටන්නනැතු හන්දර මර ඒ හෙදේවල් මතක. එටත් ඒව මතක්ක එඩ පුලා. එනිසා ඒ මහොතේම තමයි ඒවා විසඳගණ්ඩ වනි ඒවගේමතවා හිතේ ස්ොභාවතව අමත කරන්න අමාරු්. අමත කරඩ කරන්න මතක්ක නොවැඩි. එනිසාත් දැන් සහර සිද්ධිය කොළුවටර අමත කරඩ ගොලන් මතක්කනවා එන්ඩෙන්ඩ වැඩි. ද මංව එන්න ජෞරදධල් පුර කැපසේකලන්න. කැම්පසර මුලින්මවා ලස්සනට පිරිමලමයි හරීම ලස්සන. අවුෘද්ධයක්ක් විතර ගියාට පසේ පන්සරන සාමා බිල්ලානල්ලලා වගේ. රැවුලදික් කල නාලනෑ දත්මැදලන ඉති මංහ ල්ල මොද ප්‍රශ්යයක් ලෙඩව වුණ දහෙම කියලානො නෑ අදරුවම පොඩි ප්‍රශ්නයුුණා කිය කර තරුණ කාලය තියන ප්‍ර්යකින්. ඉතිවසේ ද එයා උත්සාහ කරණය අමත කර දෙමස මං ඉතින් අර ධර්මාුකළ පැහැදි කනු ඉතිවසේ ටිකාලයක් ගැපස අම්බිසි මට්ටමකට එවා සමහරයි විභාග පවා පෙලෙනු. ඉති එනිසා හරි අමාරුයි අමත කරන එනිසා මේ අපි හෝය විිවාාවෙන ඒවා දරුවන් ගැන තීරණය ගන්නවා පොලිීට සල්ලි ගන්නේ වනන් ඔ එක තිනට ද ඔන්මක් ඩට නම් වන එක එක දේවල්වට අහුුවෙන්ට ඉස්සර හිතන්ුවට. මිනිසුන්ගේ වච්චනවලට එහෙම එවට අහුවෙන් එපා ඇත්ත වගේ පෙන්න්නනවා දැම් බලටුව අපිට ප්‍රශ්නයක් වුණ හම අපි කොහට ගාපසේ දේවාලෙ ට ගාට පපසේ ගොල්ල බලන අප සල්ලි ගන්නන්නේ තව බය කරනු නැතියක්කුගේ නමුත් කියනවා. ගෙදරන්න එක්කු ටික තමයි ඉන්න වෙනයක් වනේ ඇැ මේ. ඒ හම හම කරනවා මෙත ග හතුරම නැතුවේ න ගවරු ඉති මංක්‍ය සමාර්තැහැවල හම එකක් යෙන ති. නිසාම පුළුවන්තරන් ඒවගේ දේවල් ගැන හිතන් රොන අපි දෙපාර. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලංකාවේ අනුරාධපුරේ වගුවට නකං ගොේ දේවාල්ල ක්‍රමයක් තිබෙන. බෞද්ධිය පස්සේ කියනෑ. පොළොන්නරයුග දිී තමයි අපේ රජවර ඉන්දාවේ දකුණ ඉන්දාවෙන් කුමාරිකාව. රගත් එතකො ඒ ොල්ලොටන් වදනාමානක කරන්න තමයි එහෙම දේවාල නිර්මාණු. දෙවියෝ කියල කොට සක්කන්නවා පින්දෙන්ඩත් කියල කියනවා. ඉති අර මේ ගොඩක් වියදං කරන්ඩ පාකිරෙන තමයි කිය. මොද අපිටත්වේ පිටකටුවේ ක්ඩ ැරි පලතුරු දෙවියෝකන්න න කොම දෙවන්ට දෙවාආටික අු බව කල් අපේ ගැටලු විස දෙන්නි. දියන්ට කේන් තියෙන ප්‍රශ්න වැඩි කරනවා. මෙ දේ පලතුරු කන්න ඇ ඉති නිසා මේ පුළුවන් තරන් අර. ශ්කනව අනිතත්්‍යය ඒව හැමදාම තියන සමාරයව මේ පෙර බවේ මොකක් කරි අඩු පාඩුගම් බලපානවා සමහරවම දම් උතුනියාම මේ දේශගොන හේතු නිසා ඒවගේ චිත්නයාාවිකන හිත්තන විදිී විදිරට ප්‍ර්තින අපි ඇමවලේ ප්‍ර්ම ැෙන හිතන මඟකද ප්‍රශ්නම තමයි දැ හිතන්ටක මෙයා හොඳනෑ ගෙදරෙක් කෙන හොඳනෑ එහෙමකිල හිතන්ටක හැම වෙලේම නරකම විදදේවල්ම තමයිවිින්. මොකද හිතේ සවභාවේ තමයි පින්නතුන. හොඳක්කිවත් නරකක්කිවත් ඒේ හිතරන හිත දන්න මේ මොකක්දග. අපි අනිත්තාය ගැන කතා කරන්නක මුගහර කියන්නක. හි එහෙම පරිසරයක් තම හැද. හොඳනෑ හොඳනෑ කියල කියන්නකු පාරග්‍ය බල්ලෙක් හරි අපි පස්සේලවුණු. එහෙම නරකම දේවල්තම වෙට. බීජනයාමිකය අපේ පරම්පරාමෙන ප්‍රා්මණල් ලෙඩ දුක්වාගේ දේවල් එට පුළුවන්. කම්මනයාම සසර දේවල් බලපානන්න පුළුවන් ටික් සීියට සීයක්ක්මනේ වේය. ඒය පහම බලපානො විටිං විට. එ කොච්චර ප්‍රමාණයයක්ද කියන්න බෑ දම්ම යාම කියැන ලක ඔක්කොටොම යන දේව දැ මේ ප්‍රශ්නතියන ලංකාවකට ඉ ිර නෑන පිටයිඩක් තියන. පිටරටායන්න න වියදන් කරන දේවල් කර. අපල කියනවා තියන ලෝක ඔක්කොටම තියෙන්ටු. අපල කෙලකන සසර අකුසල කරන. ඒවා මේ වගේ දේවල් කරනකට අඩ යන පින් නව න ඒකාර මේ. ලුවන් දහස් වෙලාවක පුළුවන් වෙලාවට එහම මෙනකොට වාඩියන දැන් පැණි කාලය පන්සල්ල සම්බන්ධ කරන එහෙම දේවල් එ හිටපනිසා ඒකොල් ලොකුවටඒ පස්සෙ කිිහින්නේ. එහම සාාශ්‍රයේ තියන ඒවක් කරන්න කමන්න නමු තර අනවශ්‍ය විදිරයඩ. ඉති එනිසම අර ඔය පැත් හිතන්නට දරුවටඋනත් ඉග ගන්නඩ බැස් සෙනසුරලා බල හැම කියන්නපාගෙන දම ලෝකයේ මේ ඔය අපි විදුලිහම හොයලගත් එක් න නම අල්වා කියලා කෙනෙ. යා පාසට ඒ අල්වා කියෙන දරුවවා පාසල් ගීතිනවා. පාසට ගියාට පස්සේ පොඩිකාලේ මේ ළමයට ඉගෙන ගන්න බෑ. දැන් ඔය හය හතවාගේ වෙනකොට මේ පාස ගු විදුහල්පතිතුමා ලියුමක් ලතින. ලියුමක් ලියලා අලබල අම්මට දෙඩි කළේ දරුවාතය මේ වලතින. ඒ ලියවම තියන මේ දරුවවා පාසලට වන්ඩපා ඉගෙන ගඩ බෑ. හරිම නර කලා මේ හරි මෝඩයි කල හෙම ියලතිය. මේ අම්ම මොකද කරන්න මේ අම්මා ඒ ලියවම ඒ දරුවට පෙන්වුවෙන ඒ දරුවවාම ොක්දම්ම මේ ලියවම ලියල තියනිග. ලියවම පෙන්න්නතුකවා පුතා හොඳර ඉග ගන්න පුලොන් පුතාහරි දක්ෂ හොඳයට විදුහල් පත්ව ඔයා අගේ කරල තියවා කියල සහිපත්ක. එහෙම කරලා මේ දරුවවා ගෙදර තියන තමයි අම්මයි ගැන්න. අද ලෝක පින්නතුන එදහස් තුන්සේකනක් හඳුන්න්න ලතින ලෝකන එයා හොයපිගත්තම යාට කියෙන තෝම සල්ලව නිසංකි ඇග මුල්ලම අල්ලෝකිනක මේ විදදුලියත් යා හොල දුන්න එක. බල ඒවගේ මේ දරුවන්ගේ අඩු පාඩුගන් තියෙන්ට පුළො. අනිකුත් දරවාග ගන නැතිවෙන්න්න පුල ොඩිකාලේ සමරටිකරගන්න බැහැයි ලොක්ක නොි ගන්න ො ඉතින් එනිසා සංසන්ධනය කරන්න එපා අගේ කරන්න එහෙම දේවල් කරඩ. එතකොට තමයිට ශක්තිමත්වෙන වැ වැටෙන් නෑ එතකොට. මොකද ළමයි කියනය මනස හරි සංවේදී. ඒගොල්ොන්ගේ අපිගේ මූනවල් තිබ්බට ඒගොල්ලොන්ට අපි වගේ හිතන්නට ශක්තියක් නෑ නිසා හරි අවබෝධයෙන් තමයි කටයුතුගන්න පුළුවන්තන අගේකිීම කර. ඒවගේම යාගේ පෞරුෂත්ව හද. ගෙදර සතුටින් ඉන්නවනම් ගෙදර සතුටක් තිරෙනවන යායට ඇතුල පීදේ නෑ නැක්තන් එයා කොහෙගියත් බයිව්ඩ්ද යන්න. දෙමව්පියෝවර කලින්මගේම දරෝදිහා බලන්ට හොඳනෑ. කලින්න්නල් ලඟ පහත නෑදෑ හිටිය ගොල්ොත් විවේකෙන් හිටිය. අම්මතාත්තා ගුටියත් දුන්නත් මේ එහෙට ගින් දු බෙදාගන්න දැන්තිියක් අමාරුුණයෙක්. එනිසා දැන් පෝන් තිීනවා ළමයිගේ අදහස් වෙනස් පුළන්තරන් ආදරයෙන් කරුණාමෙන් ඉදර දෙමපියෝ තාදස්මත් කල ඉන්න ත වැදගත්. එතකො එ එකො හොඳ පරුෂ්‍යයක්ඇද. එකකොල මොන සමාජරියගත් නරක වැඩ කරන්න ැම් බලනු ෝයි ලමයියේ මත්වතුර මද්‍රවහීම ගන්නවල. ඉදි ඒට ඇබැවුණු කොච්ච විනාසයද. දැම් බලට දැන් පැණක් දැමි වැඩිහිටිය අම්මලා තාත්තරහැම් ගත්ත හරි දහරි ප්‍රසන්නනි දැමතරීන්න අම්මලා නිලියෝගේමට පේන්. ට නින්න මේ ක අපහෙම කරම ලස්සනන්න එකකට ඇතර ලසනඒටවKේ මේ අපප්කට ලස්සනයි. කටි ලඟට ිහමුදූ නම් මේ නිලියෝදි කියති. එතකොට ඒ එහෙම ප්‍රසන්නකම දැ තාතල හැමුණත් හෙමන තමාර තාතරයින්න හරි ප්‍රසන්න හරි තේජ සත්තියන දැම් බලන්න ඔය මද්‍රවලට බැබැහලන්න තරුණන මන්දකරතින වයක සියලා වගේ. පාරයන්ට බැරවුල් දෙක් කර. හමදක ෙන හම ලාගෙන ති ොද අලත් ඩිග තුරුවලින් කපාගෙන පාරයඇද කරනවා මේ පෙසිද්ධ තැන්ගොලමන් දකලති. කොන්්ඩෙහෙම ඉත්තා ඇකරුවවාගේ. එක ඒක විදිට එකක්නෙක්ේ මෙැඳ පොඩ්ඩක්ර නුම් මලක් වගේත අනිි ඔක්කොම ලා ලා ට්ක. මංගිට ඇති හාදුනමක් කියල රතුපාටිකක් ඇදනා. මග මොකදද දැන් පැශෙන්කළුමේ ම ඇදිකව දැ පැශන එක මේක තමයි ගුවන්. ංක අනි ික්ත් යන ප්න්න තොට අපි වගේ නේ කියලා. ඉතින් හෙම දේවල් තියනවා. ඉහ අපි එවුවත් ඉතන්නොන් දැ ලෝකයේ වෙනරටොල් දේවල් ලංකාවට ඇැවිල් ඇතිනවා අමන්නනෑ සමහර දෙවල් අවබෝධයෙන් ගණ්ඩුවන් දමයි දෙනින් නිරාණ අඳන්න ඇමරිකාවේ බන්ධනාගරවල මේ දඩුවමතින අපාධ වගේ තිනොේ අප්‍රාධ කකරපුයට අන්දින්න ඉරිච් චදුලු ඉරලා ඇදු න ර හි ම කරලින් ක පපල න්ද. ඒිකටඒ තමයිද පශෙන් එකක් කරයි. මම්බැලෝ මොකදමේගගේ. මේ හොදට මීරලා පොඩ්ඩයි පේෙන් තවරු විශසාක් විතර ඕකත් තිර නොටි වි රදාන ඇද. එහම සවභව එසා එහම සවභාවයක්ති නිසා පුළුවන්තරන් නිරෝගී වන ප්‍රශන්නවයින් ඒක වි ෙදරින් හදන්න පුළුවන්තර හැම චනම තින් දෙමවප කොච්ච දක්විදෙන හැදෙන්නෑ සමමාරයිති අර බහතරයක් හරි වෙනස් කරගන්න පුුවන් එනිසා එකදන පැරිකාල අපේ රටේ. මේ යෝදයෝ කියල කියන්න අපි වගේ ළමයිට වෙෙහර විහාර දාගක් දැන් ලෝවාමා පාසාදය කියන පිින් තුන ල්කනු එදදා සයිසියකින් තමයි අහලතිය. මේ සාමාන්‍ය අය සොරබර වැැව මයංගනති විශාල බැවක් ඒ ප්‍රදේශනම ජලයදෙන් බුලතා කියන යෝධය අතමාතරලද යෝධයක් කියන සාමානයපත තිබප කෙන. ඒ මොකද අර පන්සල මුළුකරගෙන ඔය අනවශ්‍ය දේවල් පස්ස ගිහින්නෑ ඉතින් ඒ ගොල්ලො හොරි අවබෝධය ශක්තිමත් පැහැතුනා හිති ය එනිසා. ඒ වචචන පිළිබඳවසා දරු කතා කරන විදි ඒවා බැදගත්වෙනවා. එතොට ඒ වගේ වච්න කියයන්ඩපගෙන වාට තේරුමන්තති වචන කතා කරන්න දෙපාගෙන. පුළුවන්තරන් දහිරියමත්වන වචන තමයි කතා කරන්නකි. ඒවගේටව ගැන සිද්ධියල්ලගෙන පාර තොට ඒ වගේ දේවල් ගේවල් වල ඇතුළ කතා කරන්න එපාගෙන. දැ සමාර නාටික තිීනේ නාටිදන් අඩුදු පහකරෘද්දී කරල තින්. ඒක රන්ඩුව නර දැන් කට්ටි සමමාරයි. එහම දවල්රන්න එපා ඉතින් එනිසා අර වච්චන කියනවා ප්‍රසිද් හොඳ යහපත් වචන කරගන්නඩේ පුෘද්ධක් බවට පත් කර අම්මක් කෙනෙකුටම් පුතා කරොට මගේ පුතාකුවම් කොච්චලස ඒවගේ වචචන කතන ප්‍රියමන ප්‍රසන්න වච්චන ඒ ඇතුළ හොඳ වෙනකොටතමයි වචන ඔක්කොටම අඩු පාඩුකන් තියනවා ඇදී නමුත් ඒවා හදාගණ්ඩු අපිටත්වේ දානයෙන් පරක්වුණ වචන පටල නොව එම දෙනවා නමුත් ති ඒවා ටිකටි හදාගණ්ඩෝල. ක්‍රියාවන් හපත්ය. ඇතුල නිවෙනකොට වචචන පිරිසිුද්ය වනවා ක්‍රියාවන් පිරිසිුදදු එකැන ක්‍රියාව කියල අපේ හිත අනවශ්‍ය විදිහට ඇලෙනවන. ඊළඟට අපි අනවශ්‍ය විදියට හැමලේම කේන්තින් ඉන්නන. එවවත්ඒක තමයි සරීරයේ අනවශ්‍යීදිර වැඩ කරන්න. ඒගැන් අති අඩුපාඩුග න වා හරිය නවට පසේ නිසම් මේ ස්භාව යන මුලින්ම. සප්පුරුස සම්සේවෝ කෙලා කියන සබ්බත්තික ක්‍රමයට හිත දියුණු කරගන්න. ඊලාට සද්ධහම සවනා කියලා කියන්න පි පුළුවන් තර හිත නිවන දේවල් අහන්ට දකිින්. එවැනි අය ඇසු කරන්න කියෙන එක තව මෙතනකය. මොකද අපේ හිතේ සොභාවට අනුව තමයි අනිත්තායි අපිත් සමඟ සුහ දෙ වෙනවා කියෙකය. ඒක අපි කොච්චර යුතුකාන් කරත් අපි කොච්චරම එය වෙනුවෙන් මහන්සි වනත් අපේ හිතේස්වභවට අනුව අනිත්තායගේ හිත සකස් වෙලා නැත්තා ඒ සම්බන්ධතා පවතින් නෑ කියන. යම්පිසි විදිහයට පවතීර ඒ තුකන් එෙම නිසා. හැබයි ඇත්ත විදිහර පවති නෑකිෙන. දැන් බලන්න ගත්තා හම අපි හිතනනි දැ මේ සහෝදර සදරු මෙහම මොකද ඇතුල ඉන්න කතා කරන්න ඇත්හෙවකිල්. එහෙම වෙන්න ලේනෑකන් තිබට හෙම බැදීීම ඇති වෙන්න. ඒ හිතමූල් කරගෙනවෙෙන්. දැන් සහෝදර සහෝදරට වට සමහර කල්්‍යානමිත්‍රොත් එක පුදු මාහාආකාරරිදිර සහෝදරත්වය නොට. ඒමකද. ඒ අයගේ අදහස් ගුණහපත්කං තමන්ට ගැලපෙෙනවනන් තම හෙමවේ ඒකම් බලහත්කාරෙන් ගන්නඩබේ දැම් බලන්න සහර ගෙදරකට ුුණා්‍යත් අපිට අපිට හොඳට කතා කරවනේ හොඳට කතා කරන එතුර ඒකුල්ලොගේ වචනත් උොද අහන ඉඩක් පුලුව උසස් වන කතාගන්න හැබැයි ගොඩක් කාලින් ආේෙන්න්න ඉදගන්නඩ ඒකක් බොඩ හෙමි කතාළ කඋසියට ගිහින් හොන්ඩ තද වෙන හෝලෙක්දීලා වෙන්න මැනස් දන්නඇද මලා මහා කරදරයක් වැඩටි කරගන්නඩ වෙඩි එකත් බැන බැනතමයි තිේහදර. එහෙම විල්ල ඊට පස්ස මොද න ඒක පිරි අයමත් දෙ ඒක බෝඩ කිය. එතවට හොඳවට කතා. හැබැයි මොකද වෙන්නේ ඒ හොඳර කතා කරට එයාට කතාව හොඳ වුණට වැඩක් නෑ එයාගේ හිතටඒ එක දැනෙනවා. මෙයාගේ හිත මෙහෙමයි කිය. අපි දන් එෙනඒක ස්භාවිකතම ඇතිනවාකි. ඉතින් ඒක බොඩ ස්සට දුවරෙන්ට හිත නගෙදරන ඉට හිතෙන්නේ. මාරතැන්ගොඩි ම එලවනකං ඉන්න ැබයි සමාරලට ගාම චට්කකාව අනි පඇතර කරගල එඉලි දෙෙන. ඉන්දෙහිෙන්න ඇනි ඩින් හොඳ කගතාගන්න. ඇතුළේ තනිකර පුපුරපපුර ඉන්න. එහෙම සවභාාවඇය ඉතින් එනිසා පුළුවන්තර ඇතුළ හරිවිදියට සකස් කරගන්නට. ඒ ඇතුළ හරිියන්ඩ අර පුළුවන්තරම් මේ හොඳ දේවල් පුරුදු කරගඩ කලකිය පුළුවන්තරම් ධර්මය වනත් දවසර වැඩි ප්‍රමාණයක් ශ්‍රවණය කර. එක ඉතා වැදගත්. රම තරම්න්නනවෙනි පිේද නාටි බලවාන අදඋත් නාට්‍ය බලට දැම් ඔල්ලෝස බලබල ඇත්තනේ තව විනාඩි දයක්ක් කරතින්. එතකොට ගීත හෙනව වැඩසටාගේ මෙ හොඳ දේවල් නරමන්න. බුදුන් වහන්සේ පාකිරන අත්ති බික්කේ රූපස් අස්සාද. නෝචේතම් බික්කවේ රපස් අස්සාද ඔබ විස්ස නයිදම් භික්කවේ සත්තා සාරජයේ. බුදුන් වහන්සේ සතුටින් ඉන්ඩපා කියලනෑ බුදුන් වහන්සේ අත්තහරඉඩි කියල කියන්නේ මේ සැප සම්පත් අත්හරරිහින්ඩි කියල ෙේ පිත්. අපි මේ මානසික වසෙන් අනවශ්‍ය බැඳීම් මගේ කිය අල්ලගණ්ඩෙපා යුතුකං කරන්න සතුටින් ඉන්ට කියෙක තමයි දේශනාක. දැට ඇඳුම් පැළඳුම්න් අදිනක යානවාන ැකී රස්සා ්‍යාපාර කටයහිත මේ ඔක්කොම කරන්න. ඒව කරනුට අනිත කෙකුට ැකියවදනෙ කොච්ච්‍ර පිත්. අත්තරන්ඩ කියලකැනෙ මානසික වසයෙන් දැනගෙනඉට දැඩි පීඩා කරවිදිර අල්ල ගණ්ඩෙප. යි ප ති ට දරේ ෙක් ැද තියනවා. බැ අවශ්‍ය ද ල්ලගටඩ පාකිලක එතට අත්තරරි නවා කියලක කියන මානසිකගත්තර. සමහරය අත්තරි නවා කියල කිවෝගහම ඔක්කෝමත්තරි. මමදන්න අම්මලාඉන්න මේ හොද ඉන්නා. දුර යනනා විදර්සන භාන වැඩසරගොට. මාස දෙක තුනකින් හම් වෙන පන්සලට එනකොට ලෙඩ වෙලාවාගේ. කෙට්ටු වෙලා කල කෙල්ලාවා ති අහන ොකද පසගම්මේ ෙඩ වෙලාද කාලෙකින් දැක්ෙන්න. එතර කන හදන පිදම්. විපස්සන බාවනවට සටහංගොට යනවා. දෙැමන් ජීවිතේ තේරුම් රන් ඉන්න කියලා හෙමකිේ ඒ අම්බම කියෙන හාදු එකක්ක් කෙනෙක්ව හදරම දවස් දායකින් නැෙනෙකු මංකව ඇය පාසකගම වැඩක්නේ අනිත්‍යය නති මේකත් දාල යනවා. එකම්මකරෙක්ව දවස් හයකින් දත්මැන්දෙනයෙකු. මංකව මපපු පපිපසරකින් කතාන ම ජීවත්තෙන්ට පැ කියල මන් පොට පිපසරගේ ඒකලො හිතන්න නනාන නත්තං ඇඳුම් අදන්නඇත්තන් ලස්සට ඉන්නත්තන් තම අත්තර නවාකිලින්. ඒෙක් ඇැ සුද්දෝ රත්තුම ජ කෙනෙක්වෙල රජ මාලිගා විදරතම නිවනා බෝ කරග. එතට අනේ පි සුළතුමා විසාකාක යන ව්‍යාරිකයෝ ඒගොල්ො සෝතා පන්නවා. එතකොට අත්තරි නය කියැන මානෙසික බැඳී අයින් කරගන්න එක ධර්මසාලාකුමන් බනක් අත්තරීම ගැන කීන මදක් කෙලවර අම කරෙ ගිලම්පසරේ නුවතුරරි බිබහිටිය. මං අත්තරීම කියල විනාඩි දෙකතුනක් කකීනොට පාට මුඩ ඉඳල කෝප අත් හැර. මංකෝ ොකද ඇයි පාසකගම්මයි. හන්දරු අත්හහි ඩි වන මගත් හරක කෝප. ඉති එහම ස්වභාවත්වී. එහෙම එකක් නෙවේ අත්හහිටි කෙලකෑන්නේ මානසික අත්හරඉඩිගතමයි කිය. අර අර හොදට සතුනින් ඉන්දඩෝ පිවට ඩෝන ලස්සනට ඉ ඩෝන දැ විසාකාවගේම කොච්චර ලසන දිදර දී නො. ඒ අදඋනත් එහම ඒ කාලෙත් එහම එහම ඉන්ඩෝ. හැබැර මානසික බැඳීම් ඇති නොවනිද. අපි අහන දේවලුත් වැදගත්තය හන දකින ඇසුරු නිසු කරනය නිසා ඒ අයගේ නිසා අපේ හිත උසස් වෙන. එතවට රියාකාරෝමකක්ද ධර්මය කියලා වැටහි නෝද. දැන් අප දැන් ඔයේ වැඩසටහගුනත් පුළුවන්තරන් ධර්මය ශ්‍රවණය කරන්න අනිත් වැඩසරහගුනත් හොඳ වැඩසටා. දැන් ඔය දූ දරුවගේ වැඩසරගේ කාල තිබ ලමයිට වනත් හැම කාටුන් එකම්ම පෙන්නටපාගෙනවා හරි ක්‍රියාකාරීනේ ළමයි කැමති කතාකර කරවා බලන්න. හැබ අධික්‍රියාකාරී වැඩසරහන්න තමයිතිය. දැම් සසාරයි නවට මියහමල්ල පොලගානු. ඉතින් ළමයිු තේවවා දන්න වෙනටතු අනුකරන එකන ති හොදේවතිනව පෙන්නට වැඩි හිටිය වනත්යෙමයි බේදයක් නෑ හිත ඒවට වෙනස් වෙන. ඒන නරක වැඩසටා බැලවා අප දන්නමෙනතු වෙනස්සට.ද මලන්න උදේ පෝෘතියහමආපු කොච්චල ප්‍රශසර නඟෙනවා. ඉට පස්සනවා කේද්‍ර බලන්න සට් එකක්ඇවිල්ල කෙනට සෙනසුරා ලබල මේ සෙනනිසුරාල්ලබලකි ඒ සට් එක ගයාාට පස්සේ තාවෙනවා පිටරටව තොල්ලෙහම රතු කරගත් අම්මන්ඩිලලා ටික ගොලො කියන මෙව්වා කන්ඩ මෙවා කන්්ඩ මොන්න ලෝකෙ තින කෑමදවන්. ලොකූ පිරිසි කරන්නල චූටමය බොඩ්ඩ අත්දාල කියන මේක කණ්ඩකි නත් ඉතින් එහෙම කිය ඊට පස්සේ තතාවයි එකඒ කියෙන විකරුන මේ පෙති හොඳයි කණ්ඩෝන්න මේ එක පොන්්ඩිකෙට ඉතින් ඕක බල්ල හිටියම මාස ඕක හරයට ද් දෙකනනා එකතිගට බැල නිවාරයෙන් අපට අංගොඩියන්ට ත්‍රෝතියෙන් බැලුවට කමන්න දැනගල් වැඩ සරමක් කමන්න දැනගෙෙන කර. ති කියල මොකද නාට්‍ය ඇති පිල තියවා ඉතිහර හොඳ එඒ අම්ම හරි හොඳ ගුණ හපත් අම්මා කෙනෙටු මේ අම්ම මේ අවරුද්දක් විතර බල්ලති. බලනකොට මොකද කියරන්න මේ අම්මත් ටිකැටික වෙනස්සල අවසන්න එයා සිවන්්‍යයාවාගමවෙල්. හැපින්ක්ගේ වෙලා උදේට පග පූගපුගලු නැටි. බයිනවලු ළමට ගහනවල පොටු පෙරල්නලු. මහත්්‍යට ජාති අමතලලු නැගිටින් ඉතින් බැරිමතරේ මහත පොඩි කලයක්ත්ති නලු පෑ බාගයක් විර මඳුරු කකා ඉදල තමයි. ද ටුවේ එක මකාම වුණම නැවතෙනවා ගරග. ඉතින් බලන්ටාරය හොඳර හිටපුගෙන ඒක බල. ඉතින් එනිසා හරිකල්පනා ගීතයක් වනත් හොඳ ගීතහන් ශ්‍රීණී විබහෝසිත ලංකා දෙරනේ සිංහ දජයේ සෙවන ඒවායි ගීතයක් ගත්තතා මගේ රට දනදානිමි සරණ ැ පැරණනි කාල උදාගී වගේ ගත්තාහම කොච්චර හොඳ හිත නිෙනවා මගේ හිත තැන්පත්ය තැන්පත්ය. ඒවගේ දේවල් පුළුවන්තර අහන්ට දකින්නට ලමයින්ටනත් හැන්ට සරස්නක වැදගත්තය. ඉතින් දැන්ගේක නම තියනෙවනේද. අප උළුවගා ගන්ඩි දෙනා කළු කරල්. ද හි පෙේදැ ගීතයක් ඇැවුණ මේක මහි ආයගර ීතයක්ද බඳදන්න මොකද කියකල මන් තවම තේරුව නවාොගන්න එතර කියන මේම. සනේ හසේ මූට්ටියේ තම්බලා ආදරේ නිරතුරු ඔබට පොන්න. සනේ හසේ මූට්ටේ. තම්බල ආදර ආදරේ තම්බ්ඩු. නිරතුරුව ඔබට පෝන එක ට ම තර ආයුරත මොකක් කරි මංගීති මොකරි බෙත වට්ටර ොදකි තාහම හොයන හොයාගන් පේ ඔන්න ොහොම දේවල තමා යිති හරි ගෝසාකාරිෝ කන්දික රෙදෙන සහරයෝදයන් පිනඟහන්නව යනකොට ඇහෙනවන වාහනම ධාත්නට එතකොට පියදුමාතරයම නිින්දයනවාන එකට දානනි න්නොකොට හරීම මේ කලබල එපාන මං ඇෝ ගීතැක්කෝ මේ මැරිච්ච කෙනෙක් න? මලදාට පසු ගමේම තියන තාපොල පාප්පරං ගාන්ඩ සුදු මොකත් දොන්න ඕොමකික. යන පෙට්ටීදල මනුස්යක් කියන. නැවතිෙන නම් ඇරුුණට පස ගමේ විදිෙන තාපොල පෝස්ත්‍ර ගණඩකි. ඔොහොම දේවතින් එක පාරි මාව මරන්් එපාකින දාල අන්ඩ එපා කියන ඔන්න ොහොම අන්ඩ වැඩියාව ටිගත් තමයිති. දි සමහරයි දන්න ඇතුවුවට නටනටිත්ති. ඔක්ොම තේරම දැගන්ඩ න්න නම් යම්බිසි තේරෙනවාන මොකක්ද කියන්න කියලා අර මන්දක්ක දවසත් පේස්බුක් ගතිම අ සොර දෙටුවෙක් කස තැලුම් කකා දංගෙටියට ගෙන අනදා කියල කියනම ගෝටාබේ මේ රජ්ජුරෝ මේ බෙල්ලගහන් නියම කරනවනේ සොරෙකුට එතරට මෙතර දංගෙඩිය කියල කියැන බෙල්ල කපන තැන්. එක හොඳ මේ ප්‍රසිද් මහතයේ හොඳ ටයිකෝොඩ්දාන එයා හිතර තින අපි කන මාදන්තියෙනෙ අර කනේවා මේ මා දංගඩියයක් පෙන්න්න පෙෙන හෙම නටනවා. සොර දෙටුවක් අස තලමද. දංගෙඩියට යන යහිතනය කනදං කියල තමයි යන්නට. ඉති හම ඔක්කෝගේම තේරුම දැකන්න වේ නමුත් තිගක් කරි අවබෝධයක් තියෙන්ට වෙනේ ඉතින් හෙම සුභාවයක් තිෙන. අ ගෝටාබෙරයිතුමා තයිකත් කිලිවර කරන්න සිරිසග බොරයිතුමායි බෙල්ලකපන් ලෑන් කරන. ඒක සින්දුවත් තිීනොන. මේ සිරි සංගබොධි මලිගවයිද දකමා කියලා හෙමකයි. ඉති ඕකට නටන කට්ටන්න යොකට අඩන්ඩෝන එකට හැමක්ම තේරුම් ගන්න ඕන්නෑ නමුත් මෙහෙම සවභාව ඇත්ත. දැම් වැඩි පුරමතින්නේ ඔවතම. උදේ පාන්ද්‍රම ඇහෝවාම දවසමය පාව. දවසම කේන්තීන් තමයි සමහය ඇයවවාම්. වැඩ සරාගුණත්යේ මයිනිසා පුළුවන්තරම් හොඳ දේල් අහන්ඩ දකිට එක ධර්මය තමයි වැඩිපුර එක කියෙන සද්ධම්ම සබන ඊලාන්ට යෝනිස්සෝ මනිසිකකාර කියල ැ හැමවෙලේ. හි පුරුදුදරන්න මේ මොහොති පවත්තක්. දැම් බලන්න දැ මුල හිටිය වගේමද දැන් ඉන්න කියෙලා තම්ම බලන්න. එක තමයි යෝනිසෝ මනසිකාරය කලක. මේ මොතේද තමන්ග හිතති හතා කරන්නට ඒ සිහියෙන්ද කතා කර. පාරයන්නේ අප හරි අවබෝධය. සිහිය කියල කියන පුරුද්ධට හැබැයි යෝනිසෝ මනසිකාරය සති සම්පජයක යන ඥානය නුවනත් එක්ක තමයි පුරුද් අවබෝධයෙන් කරන්න. දැ අපික මද දොර වහලාව පුරුද්ධට. බැ දැන් මතක්කෙන මං වහල දාවේ නැදකි. ඇයි තක්කෙන් දැන් තමයි ඥානය මතක් වුණේ. බනහාමානකට ඥානය වැඩි වෙනුන් දැංහිදෙන්න්න පුළන් පොඩියකා සුවරණෑ මුුණ පුර පුපිය දහහිතන සමුෘදධ කාඩ්ික වගේ බෙටියක් ගන්න ඕක උත්සයි දන්නය කළ දැහිදන්න පුල. හරියට කල්පනන්දර හලාවෙ නැත්ත. ඉතින් ඒනිසා ඕනම කෙනකට ෙන්ඩ පුලො. එනිසා කලබල වෙලා කොච්චර කලබල වනත් කලබල සින් වැඩකරන්න එපා එතන හානය මතම ව. කොච්චර කලබල වනත් නිවිච්ච නසිගින් මයි දේවල් කරන්නු. ඊට පස පින්න තුනි දම්මාලු දම්ම පටිපදා කියල කියන්නේෙ අපේ ජීවිතය අවබෝධක් ඥානයට පත්වය. ඉදොට මෙන්න මේ කරුණු ටික පුරුදු කරන්න කොට මේක තමයි ධර්මය කෙලෙක. ඔය අසූහාරදා ධර්මය තුළ අවසානම කදද හිත හැදනෙක්. දැන් පින්න තුන්න සතුරින් ඉන්ට පුුවන්න. තමන්ගේ ජීවිත ගැන සතුරත් තිරන නම් ච කාලේ ජීවිතය කරපු හොඳ දේල්ගෙන සතුරත්තිවන දරුමල්ල හැදවා යුතුකාන් කරන අ විනි මේ. ම්මහසේනවා ඒනි සතුට වෙලා කරන්න බැඳීම් ඇතිකර ගන්නඩ පනවශිදය. ඒක ලොකු පීඩාව. මොකද මේ මොහොතේ න විතරණ තියන හැම දෙයක් ඊළඟ මොහොතේ වෙනස් වෙන. ඕන මදක් එම තමයි නිසා අවබෝධයගන්ට එක තමයි ධර්මය එතකොට අපිට මේ මොතත් තුළ අවබෝධය පව ඇතිව. අබෝධිගන්න නිවන පව අවබෝධ කරගන්න ඒක අප ළඟ තියදේ නිවන යන්ඩදක් යන්ඩ ලැබේවා. නිවන්පුර රුවන්දදුර ඇරේවාහෙමක වට එම දොරවල්වාගේ දෙයක් නෙමින්. නිවට අන්්ඩත් බැ පිටකොටු වයනවාගේ. නිවනකයන් අපේ තුල තියෙන දකක අ හිත සමාධිගතයමට පෙර කුසල් බලවත්වෙලා නිවන අවබෝධන ැරියුත්ස්වාමින්න් වහසේ භාවනා කල නෙවේ මහරහතන් වවාසනම බඩු. දීගනකල එක්තරා බමුණෙකුට ධර්ම දේශනාව ශ්‍රවණය කර සැියුත් හාමුදුර. බුදුන් වහන්ේ දශනා කරපු. ඒ දේශනාව ශ්‍රවණයකට හිත තැම්පත්තුන්. එතට කල්පලක්ෂ, තුනක් විතර එකදිකට ගුණ ධර්ම පුරුදු කරපු කෙනෙත් තමයි සැරිස්වාමින. අන්න හිත සමාධිගත වනාට පසේ ඒ සසර කුසලේ බලවත්තුනා ඒ මොහොතෙම නිවනවබුදු නිවනාවබෝදුනා ැන සෝතා පන්න වෙලා. චිත්තක්සනද හතරක් ඇතුළද නිවනවබෝදු. එකන මේ තපරක්තරන නිවනවබුදධෙන් ටළ ම මංග පල අතර. දැන් පටාචාරාතරන කමටහන්දන හිටියෙනෑ ගැඹුරු ධර්මය දන හිටියෙන්නේ. හැබැයි ඒ පටාචාරාතරණය දවක් රාතයේ සැ පෙන්ටි නකොට පාදෝනය කරපු ජලය වැලි දිගේ විහිදිලා යනවා දැක්ක. ඒකඒ ජලය සසරට ගල පගත්තා සසරකිලකෙන අපි ඉපදිලලාන්න මේ ඉන්න වර්තමන සංසාරය අතෙක හැරි ඉපදිලිටන එකට අතත සංසා නනාගතයෙක හැරි නොනන එක අනාගත සංසායි ඒ සංසාරය ජලයත් සංසාරය කළ හිතුව. එතට මම් මොකටද දුක්වෙන්නේ. මගේ අම්මතාත්තා සහෝදර සෞෝධරයන් දරුවම් කොච්චර මේ අධැක මට තිනවක. මේ ජීවිත විතරන්න මියයි. එඒ නැතිව එක දවසෙම නැතුනානේ අම්මතාත්ත් සහුර සැමිය දරුවෝ දෙදෙන. එහෙම හිතලා හි සාමකා තැම්පත්වනා අර සසර පිනක් බලවත් වනා කුසලයා ඒ ොහොත්තම නිවනාබෝධකර. පුළුවන් තරම් පින්න තුන ඉදිනදා තියෙන හැමදකීම සතුරුවෙන් සැහැල්ලුවෙන් හිතේ බරක් නැතුූ තියා ගන්න වන ඒක තමයි භහවනා නිමිත්තා බවට පත්ව. එතවට කොයි මහොතය අපිිය අවබෝධයට පත්. එනිසා තමයිර ධර්මය ගාතා කීපයක් අනේක ජාතිවයි ගාතා කීපයක් මුල් කරගෙන ධර්මය සම්බන්ධ කළ ඉතාමත්ම අපේ ජීවිතන වැදගත් කවි පෙලක්තින. සිරිනන්ද හදුරට දරන්නම් කව කියන්න බෑ අමාරුවෙන් හරි අහනඉන්ඩ ඒක වැදගත්වන එක කියන්නේ කොහොමද ජීවිතය සහ අපේ ජීවිතය මේ සකස් කරගන්න කොහොමද ධර්මාණුකුලෝ කියන කාරණම්. තොරඒද සිහිපත් කළ දේශනාව අවසකරන්ට අමුණු කරගෙන එතන මෙහෙමයි කිය. තන්නහාාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ. තන්හාව නසා විමුක්තිය පතා. නිවන් මග මේයයි පෙන්වා දුන්සේක. ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක් ඇසුවෝය හිමිගෙන්. එක්තරා පැනය. තන්හාාව හලවිකස ශණයකින් අප ලබන්. ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනුමැන එවිට අප සියලු දෙන තන්නහාව නසුනු ඇද. බඹලෝවට පිවිසීම වාගේද නිවන්සුව, ඉරමුදුන් වෙලාවේ විලක්මැද තනිවෙලා, කුසීතව පාවෙමින් සිටින්නාවාගේත්. ඔබ කියන ඔය නිවන සිතනැති කය නැති. කිසිම දෙයක් නැති දෙයක්ද්දෝ ස්වාමීන්. එවිට අප හිමි සඳ හෝරා ගණනක් වැඩහිඳ නිසලව කීවේ මෙලෙසේ. ඔබ ඇසූ පැනයට පිළිතුරු නැතමට. එහෙත් එම දිනයේ සැන්දෑ සමයි. බෝරුක් සෙවනේ වැඩසිටි සමිදා. සිය පැනෑසූ සිසු පිරිසගේ පසු. සෙසු දැන හැම අමතාලා දෙසූය මේ සුළු කතාාවූපමා. දවසක් මම ගයක් දුටිමි, එය ගින්නට හසුව තිබිණ. රත් පැහැගත් ගිනිජාලා පියසෙන් පත් උසට නැගුණ. එහි තුළ මම දනන්දුටිමි. දොර හැරහඬ ගා ඔවුනට පිටවන්නට මම කීවෙන්. එහෙත් එදැන සලනේ නැත. හදිසි බවක් පෙන්වුවේ නැත. එක් අයිකුගේ රැවුල පවා පිලිස්ෙද්දී. ඔහු කීවේ ගේයින් පිටත මීට හොඳද වැසි වසීද සුළඟතදද දැවුණු නිවස දමාගොසි ඉන්ටගයක් තිබෙනවාද මෙවැනි ප්‍රශ්න රාසික්ය. මම පිළිතුරු නොදී ඔවහුට නැවත වරක් උනමිනිීහට මටහිතුනා මේ දරුවන් නගන ප්‍රශ්න නවත් අන්නේ ගින්නෙන් නැසුනාම කියා. සත්තකින්ම පියදරුවනි යම්මිනිසකු පොළෝතලේ. තැබූ දෙපා දැවනතුරා වෙන තැනකට නවායිනං. දනහට සරණ යන්න බනක් නැතිය මට කියන්න එලසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙරකල්. දැ මෙතනම කියනදේ තමයි ජීවිතයේ සහ අවබෝධයෙන් මේ ජීවිතය ගත කිරීම සහ මේ බුද්ධ ශාසනයක් ලැබෙලා තියෙන කාලේ මනුස්්‍ය ජීවිතයක් ලබල තියන මේ ජීවිතයම කොහොමදඉදිනදා ජීවිතය යහපත් කරගන්න ෝ වගේ මර ධර්මය සැනසීම අවබෝධ කරගන්න කොහොම දෙ කියන එක තමයි මේ පද පෙළතුළිමු සිහිපත් කර. ඉති එනිසා ඔබ හැම දෙනාම තමන් දන්න තැනකින් කැමති තැනකින් ධර්මයට පිළිවලක්නෑ ධර්මකාරණා දන්නේ නැතත් ගැඹරින් තමන් කරන දෙපින්කංආදී සතුටින් සද්ධාවෙන් කරලා හැමවෙලේ ඒ තුළ අ ලෞකික ප්‍රාර්ථනා ප්‍රර්ථනා කර නැත් ඒ ස්ට වෙන කියනවනේ හැබයි හිත පිරිසිුදුදේවා. හිතේ ක්ලේෂයන් පිරිසුද මගේ හිත නිවේවාදී දේවල් සිහිපත් කරනොකොට ඒ අපේ හිත. ගොඩ නගාගෙන මේ ජීවිත මේ සැනසීම අපිට ලඟා කරගන්න පුළුවන්. ඒ සඳහවබ හැම දෙනාට මේ සදහම් දේශනාව පාරමිතාවක්ම බවට පත්වේවා කිය හැම දෙෙනම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්හාා්ච බුම්මට්හා දවානාගා මහිද්දිකා, පුඤ්ඥන්තන් අනුමෝ දිත්වා, චිරංග්‍ර, හන්තුලෝක සාසනං සාදු කියන්න වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාාරෝ දම්මාවඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලං ආයුරාරෝග්‍යිය සම්පත්ති සග සම්පත්ති මේ වච අතුෝ නිබ්භාන සම්පත්ති ඉමිනාතියේ සමිජ්ජතුූ